जीवित मिले में हम किसी अवबोध या धर्म धर्म उत्साह कराते हैं मदत में तेरुम गने में अपने जीवित है गने जीवित है क्या नुकमाक से किया ना तेरा संसारे दाति पुरुषों इतुरु वाला तिबुनों निशा इदाति ये वा आवश्यक नोकल निशा पिता में बावे तो उत्पत्ति ला बनने का पिकाटा सिद्ध हुना ලෞතරා බුද්ධ වචනේ හැටියට තණ්හාවෙන් අත් නොමිදුණු නිසා තණ්හාව අපි තුළ තාම පවතින නිසා ඒ තණ්හාවේ විපාකයක් වශයෙන් අපිට අද මෙවැනි ශරීරයක් හම්බෙලා තියෙනවා මේ ශරීරය භාවිත කර ගන්නට ඕන මොකටද කියලා දැන් අපි තීරණය කරගන්නවා අපි උපදින දවසේ ඉඳලා පොඩ්ඩක් හිතලා බලන්න කාලේ පහුවේ ගියා මිසක් අපිට කිසි වැඩක් වෙලා තියෙනවද කියලා නිකන් හිතලා බලන්න අපි දැන් කාලය ගෙවිලා විතරයි අපිට අතීතයෙන් කිසිම වැඩක් වෙලා නැති බවයි පේන්නේ. බුද්ධ වචනයක් විතරයි අපිට තිබුණනම් අස්සසෙල්ලක් වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ සරණ ගියා නම් ඒ වචනයක් තේරුණා නම් එච්චරමයි අපිට යම් කිසි සේලයක් දැනෙතිල්ලක් ඇත්තේ. අනිත් සියල්ලම දුක් නේද? ගෙදර දොරද දේපළද හරක බානද වතු කුචි ඉඩම් කඩම් දේපළද මේ අවම හිතන්ද ඒවා වගේමයිනේ ශරීරයේ දුකක් නේද? शरीर शरीर दुखने දුක පවතින හේතුවයි දැන් අපි අපිටලින් හොයා ගන්නට ඕන දුක පවතිනට හේතුව එකයි තියෙන්නේ තණ්හාව නිසායි තණ්හාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අපි අද දවසේ උත්සාහය තියෙදිමු කවුරුත් මේ ලොකු මා විශාල විෂයක් අපි මේ කතා කරන්නට හදන්නේ බුද්ධ දර්ශනය කියලා ඉතින් මම මේ මිල කරන්නට බැරි මේ වචනේ කොහොම මිල කරන්නද කියලා මම දන්නේ නැහැ ඇත්තටම තණ්හාව කියන එක අපි තේරුම් නොගත්තොත් ඒක බාහිරින් බැලුවොත් අපිට තණ්හාව පවතිනවමයි එම නිසා අපි උත්සාහවන්තයෙන්ම අද දවසේ මේ තණ්හාව කියන්නේ මොකද්ද තණ්හාව නිසා දුක හට ගන්නව නේද තණ්හාවෙන් නිදෙන්න නම් අපි කළේ ඉස්සෙක මන්ත කියන අද දවසේ මම උත්සාහ කරනවා මේ සාකච්ඡාව තුළින් ඔබට අවබෝධයක් දෙන්නට ඉතින් මේ සඳහා අපගේ සිහිය ඒ කියන්නේ අවධානය මේ සඳහාම තියාගන්න අපිට බැලුවකින් පේනවා ඇඟක් තියෙනවා සිතක් තියෙනවා නේද අපි ඇඟ මෙතන තියුවට හිත කොහෙදද දුරංගමං මේක චරං අශරීරං ගුහාසයන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරානේ දැන් අපි මෙතන ඇඟ තියුවාම අපි කවුරු හිතන් ඉන්නවා අපි මෙහෙ කියලා නේද ඇත්තනම් අපි මෙහෙද ඉන්නේ හිතට පුළුවන් නේද ඕන තැනට යන්න ඕන වැටක් පැනලා යන්න පුළුවන් නේද ඕන තාප්පකින් රිංගල යන්න පුළුවන් නේද මේ මස් ඇඟට තමයි බැරි මේ ශරීරෙට බෑ ඔය ඕනම තැන්වල යන්න. ඒ වුණාට හිත යනවා නේද හැමතැනම. ශරීරෙට බෑ අතීතෙට යන්න. ඒ වුණාට හිත යනවා නේද අතීතෙට. අතීතෙට ගිය හිත ඇඟට නිකන් ඉන්න දෙනවද? දැන් අත් මේ උපමාවකින් ගත්තොත් අපේ හතුරෙක් හිටියා නම් අපි ඒක අතීතයක්. හිතෙන් අතීතය උස්සලා දෙනව නේද? හිතෙන් අවශ්‍යල දීලා විඳින්නේ හිතෙන් නේද මේක දැන් ඇඟට එන්නේ මොනවද ඊළඟට හිත කියන දේ කරන්නේ නේද ඇඟට වෙන්නේ හොඳට හිතලා තේරුම් ගනිමු මේ ටික අපි තේරුම් ගත්තම හිත පාලනය කරපු ගමන් වැඩේ ඉවරයි නේද ගම්බීර පඤ්ඤේන සුදේශිතානි ගම්බීර ධර්මයක් අපිට ලැබරිලා තියෙන්නේ අපි මේ හිත කය දෙක පිළිබඳ අවබෝධය නැති ප්‍රශ්න හොඳට හිතමු මේ සතිය වෙච්ච ප්‍රශ්නයක් දැන් අපිට මෙනෙහි ලවෙනවද මෙනෙහි වෙන්න පුළුවන් නේද ඒ සිද්ධිය දැන් තියෙනවද නැහැ නේද මම මේ සතියේදී මතක් කරගන්න කිව්වොත් සංකල්ප පුළුවන් නේද අපිට මතක් කරගන්න මේ සතිය උදේවරු වෙච්ච සිද්ධිය මතක් කරන්න කිව්ව මතක් කරන්න පුළුවන් නේද ඒ සිද්ධිය දැන් නැත්නම් නැති සිද්ධිය අල්ලගන්න ඇඟට හිතද හිත නේද හිතින් එතෙන්ට ගිහිල්ලා නේද අතීතෙට අතීත නැති දෙයක් දැන් නැහැ නේද අතීත නැති දෙය අසුරු කර කර පුච්චන්නේ කවුද හිත පිච්චෙනව නේද දැන් හිතෙන් දුක් විඳිනව නේද හිතෙන් දුක් විඳිනකොට ඒ හිත පවතින මේ කය අසුරු කරගෙන නේද මේ ශරීරය අසුරු කරන් හිත පවතින්නේ හිත දුක් විඳිනකොට ශරීරය මොනවද කරන්නද බලන්නේ
හිත සැපයට පත් කරන්න උපාය තෝරනෝ නේද මම උපමාවකින් ඔබට කියන්නම් ඇස් දෙකට පේනවා අපි අකමැති තුවාල වෙච්ච හොරි හැදිච්ච බල්ලෙක් ඉදමට එනවා මම මේ උපමාවෙන් කියන්නේ මේක තේරුම් ගන්න දැන් හිතේ එන වේගය හිතටයි මේ තරහාවේ හිතේ අකමැත්ත ප්‍රසාරේ ඉපදු දැන් හිතට ඕන මේ එලෝ ගන්න හිතට මේ එලෝ ගන්න බෑ හිත කරන්නේ මොකද්ද ශරීරයට වහනවා ඔක තමයි යානීද භූතානි සමාගතානි කියන්නේ මේ භූත කියන්නේ සකස් වෙනවා අර හිත ආවේශ කරනවා ඇඟ මේ ඒවා සද්ද මනුස්සාවෙකින් ආවේශ කතාවකුත් බුදුහාමුදුරු කියන ධම්මචක්කේ නේද දැන් හිත ආවේශ කරලා හදා හිත විසින් ශරීරය ආවේශ කරනවා ආවේශ කරනවා කියන්නේ ඇඟ සකස් කරනවා හිතට ඕන දේ කරන්න භූත දෝෂයක් නේද ඔක දිෂ්ටියක් නේද බුද්ධ වචනෙම මේ කියන්නේ බලන්න කොහොමද ඇත්තද කියලා මේ කතාව දැන් හිතට බැරි වැඩේ කරන්න ශරීරය උදව්ව ගන්න ඕනේද අපිට පේනවද එහෙම දෙයක් දැන් ශරීරයට ඕනද බල්ලෙක් කියලා මේ හොඳට වාඩි වෙලා ඉන්නේ විවේකයෙන් ලස්සනට ශරීරය ඉන්නවා දැන් හිතේ යරේ මෙහි ගිහිල්ලා මේ කුණු ගොඩවල් ඇදගෙන ඉන්නේ ඇවිල්ලා දෙනවා එලවන්න අර බල්ලා කියලා දැන් බල්ලා එලවන්න කිව්වම මොකද කරන්නේ කය හද හදා ගන්නවා කය හදා ගන්නවා සිත විසින් හිතේ වැඩ ඉෂ්ට කරන්නේ ඔකට තමයි සංඛාර කියලා කියන්නේ සකස් කරගන්න මේ ඔක්කොම අනාත්මයි පුද්ගලෙක් හදනව නෙවෙයි අනාත්ම නම් මම හදුව නෙවෙයි මට හැදිලා අපි දන්නවද මෙහෙම හිත හිත මුල් කරගෙන මේ සිද්ධිය වුණා කියලා තේන්නේ නැහැ ඒ වෙලාවට එතකොට දැන් ශරීරයට ආව වේගයක් විකෘතියක් ආවා ආවේශයක් ආවා මොන ආවේශයක්ද ආවේ මනුෂ්‍ය ආවේශයක්ද අමනුෂ්‍ය ආවේශයක්ද वचन मनोवा දැන් තියනවද වචනවල පොඩි පිළිසිදුකමක් නැහැ පිළිසිදු වචනෙන් බල්ලෙක් යයිද කිව්වට බල්ලා ගන්න දුක් කියනකොටම ලමනුෂයට ගෙන්නේ බල්ලගේ මේ කිව්වකට දුවනෝ නේද අපිට තරහා ගියාම බල්ලට පිටින් නැද්ද පහත් වෙනකොට බල්ලා දන්නව නේද මස්ක ගහන්න හදන්නේ කියලා බල්ලට සාස්ත්‍රය කියන්න පුළන්නේ එතන බල්ලා දුවන්නේ අපේ සීලේ හැඳුනනවා නේද දැන් අපි නරකුණා කියලා අපිට නොකනවාට බල්ලට වෙනවා වෙන මහ බුදුන් වැඩ වෙලා තියෙන අන්තිමට එතකොට අපි හිතුවකින් මේ හිතෙන් අපි නරස් වෙලා නරක් වූ සිතෙන් අය හදාගත්ත ඇඟ හදාගත්ත ඒ ඇඟ කම්මන වශයෙන් හොති ඔන්න දැන් ක්‍රියාවෙන් වශයෙන් එක්කෙන්න යන්නේ අපිට පුරුදු නැත්තම් මේ නරක නරක් වූ හැටි දැකලා පුරුදු නැත්තම් ඒකට තමයි මේ අන්ධ බාල කියන්නේ අන්ධයා පේන්නේ නැහැ ඇස් දෙකට පේන දෙයක් නැහැ හිතේන්නේ නෝනටයි පේන්නේ දැන් අපි නරක් වුණා නරකෝ කියලා තේ හොඳ වැඩ කරන්න බෑ හොඳ වැඩ කරන්න නම් මොනවද කරන්න ඕන මේ නරක ටික අස් කර ගන්න ඕනේ නරක ටික පියාගෙන හොඳ වැඩ කරන්න පුළුවන්ද බෑ කාටවත් බෑ ඔය හොඳට තරහා ගිහිල්ලා බල්ලට දැන දැන ඉද්දි ඥාතියෙක් ආවා කියලා එයා එක්ක හොඳින් කතා කරන්න බාර බල්ලට කතා කර බලු වචන දෙක තුනක් එයත් එක්කත් යනවා එයා අහන්නේ මොකෝ කේන්ති වගේ අහනවද නැද්ද අහනවද ඒ තරම් අපිව වෙනස් වෙනවා දැන් මේ නුවණ ඕන අපිට අපිව පරීක්ෂා කරගන්න වැඩි තියෙන්නේ මේ වෙලාවට අපිට තේින්නේ නැහැ ඒ නොපෙනෙන නිසා අපින් මේ පව සිද්ධ වෙනවද නැද්ද සිද්ධ වෙනවා දැන් බල්ල එළවෙනක පිළිසිද්ධ වෙනවටද පෞසිද්ධ වෙනවටද පෞසිද්ධ වෙනවා ඒ දැන් මේ දැන් අපි පුන් කරන්නේ කොහෙන්ද පව ගලවලා ඒ පව ගලවලා පෞසිද්ධයි මේක සිද්ධ වෙන්නට ඕන මේ වෙනස් වෙන එක එහෙමනේ එතකොට අපිට නොපෙනුනා කියන්නේ අපි අනිවාර්යයෙන්ම කරනවා වැඩ දැන් කොන්න අපි අද මෙහෙට ආවා මේක ඉගෙන ගන්න පුරුදු වෙන්න. බුදු පියාණන් වහන්සේ සරණ යනවා කියන්නේ වරදෙන් ඉගෙන ගන්න. දැන් වරද හඳුරගත්ත සිත තුලයි හැටගත්තේ සිතයි මොල්ලෙන්නේ මනෝ කුබ්බංගම ධම්මා මනෝ සෙට මනෝ. සිතම මුල් කරගෙන හටගන්නේ. සිතින්ම හටගන්නේ.
සිත පෙරටුකට හටගනේ ওই බුද්ධ වචනක. එතකොට දැන් ඔන්න අපි සිත ගැන අවබෝධයක් ගන්න පුජ්‍යලයට කියනවා බුදුන් පියාණන්වද සරණ යනාය කියලා. දැන් පෙනුන මාව නරක් වුණා මගේ සිත ඇදුණා. දැන් අපෙන් මේ ඇදවුණු සිත කයට ආවම කායික ක්‍රියාව කරොත් අයිති වෙනවා. නොකර නොකරුවට తీරේ යනවා. අපි දානවාද නැහැ සාක්ෂි නැත්තම් එළියට දානවා. ඒ වගේ දැන් අපි ඔය බෞල් බාහිරේව ගන්න බෑ බුද්ධ ධාමත. හැම එකම කොහොමද ගන්න බෑ. දැන් අපි දන්නවා අපි කරේ නැහැ. අපිට ආව තරහා අපි දැක්කා තරහාව මේක වැරදි කියලා. අන්න එදුවා මේ ගුණ ආදේශ කරගත්තා. ආවේශයක් දැක්කා. කය සංඛාර ගැන සකස් වෙනවා වචන සකස් වුණා හිතට අනුව කය සකස් වෙනවා දැන් හඳුරගත්තා හඳුරගත්ත කෙනා බයයි පව් කරන්න ඔන්න බුද්ධ වචනේ ආපු කෙනෙක් නම් එයා පව් කරන්න බයයි කරොත්යි කියනවා එයා තීරණය කරනවා නෑ මම බල්ලට ගහන්න නෑ හැබැයි නොකහ මොකද කරන්නේ හිමින් එළවනවා ඉන්නකම් කරන්න වෙනවනේ නේද බල්ල නැත්තම් කියයි බල්ල එලවන්නත් එපා කිව්වා ඒ කියන්නේ බල්ල තින්නද කියලා හෙන්නේ නෑ එලවන්න දැන් අපි ඉස්සෙල් එකපාරට මෙහෙම මිදෙන්න බෑ බැරි නිසා අපි කරන්නේ දරුණුකම අයින් කරනවා ලොකු දරුණුකම වලින් කියලා පුංචි කරගත්තා පුංචි කරලා එන්න ඕනේ නෑ නේද දැන් යා ඒ දැන් හැබැයි හිතේ කර්මය හැදුණා මේ බීජ ටික බැලුණේ හිත තුල හිත මුල් කරන් බැලුණා මෙයා දැක්කේ ඇඟෙන් කරෙන්නේ නැත්නම් විතර ඒක එයාගේ උසස්කම නවත්ත ගත්ත ටික දැන් එයා විතර මේ බුද්ධ වචනේ අහලා තවදුරටත් ඕන වෙනවා මේ නරක් වෙන්නේ කොහෙදද කියලා බලන්න. අන්න බලනකොට පේනවා හිතයි නරකුනේ කියලා මට. නරකුණු හිත නිසා එන හැදුණු බව ඔන්න පේන්න ගන්න සංඛාරය හඳුරනවා. බල්ල දැක්කහින් බල්ල බව හඳුරගත්ත සිතින් දැන් මෙයා හේතු බලයක් විදියට දකින්න ගන්න. දැන් අර උසස් වෙනවා. මෙයා වෙනදට වැඩිය දැන් දාසින මේ ශක්තිය ඒ ශක්තිය දෙකීම වෙනස්. ඉස්සෙල්ලාම උනේ මෙයාට ඇඟ නරක් වුණාම නරක් වුණාට භාවිත නොකර හිටියා. දැන් මෙයා හොයන්න ගන්නවා මේ ඇඟ මේ හොඳට තිබුණු ඇඟ නරක් වුණේ කොතනින්ද මොකක් නිසාද? සීත නිසායි කියලා මෙයාට තේින්න ගන්නවා. දැන් මෙයා දකින්නේ කාගේ වරදද එදා ඉඳලා සීතේ වරද. පාර යනවා අපේ හතුරෙක්. මේ අපේ හතුරෙක් කියලා දැන් සිතෙන් හඳුන්වලා දෙනවා අපිට. දැන් ඇඟ මොන වගේයට? දත් කූරු කන ඇති. පොළොවේ ඉනි අඳිනවා ඇති නේද? හොඳ වචන ඉපදිලා ඇති. හතුර දැක්කම අපි මේ වෙන දේනේ කතා කරන්නේ. නොවෙනේව කතා කරලා නිවන් දකින්න ප්‍රපයන් නැහැ. අපි නිවෙන්න ඕන මේ ගිනි ගන්න එකෙන් මේ නිව ගන්න ඕන ගිනි ගන්න අවිද්‍යාව නිසානේ දැන් ඕන අපිට පේනවා එයා හතුර කියලා දැක්ක වෙලෙ ඉඳලා මගේ ඇඟ නරස් වෙන හැටි දැන් මෙයා අර ඉස්සෙල්ලම වැඩි දියුණු නිසා මෙයා දැක්කා මේ නරක පුජ්‍යලය කියලා පහළුණේ සිතේ අදහසක් කියලා මෙයාට දැන් ඒක පේන්න ගත්තා මෙයා දැන් සිතේ අදහස හටගත්ත එකේ වරදයි දකින්නේ පුජ්‍යලයේ වරද දකින්න එක අත්හැරිලා මෙයා දකින්නේ සිතේ වරද මට මෙහෙම නරක හිතක් පහළ වුණා නරක සිත මටත් අනර්ථයි ලෝකයටත් අනර්ථයි කියලා අන්න දකින්න ගත්තා දැන් එයි කය ගැන කතාවක් නැහැ දැන් කයට වැරදි කරන්න බෑ සිත තුල තිබ ගනුදෙනු සිද්ධ වෙච්චි දැන් ඉස්සෙල්ලම මේ සිත තුල ගනුදෙනු සිද්ධ නොවි ඇඟට ආවම ඇඟින් අපි කර්මය නවත්ත ගත්තා ඇඟෙන් පව නවත්ත ගත්තා ඒක තමයි අපිට එන්න තියෙන මුල් මට්ටම මුලින්ම අපි සීල් ගන්නවා කියන්නේ සීලය ආරක්ෂා කරනවා කියන්නේ කාය සීලය වචී සීලය තමයි අපිට ආරක්ෂා කරන්න තියෙන්නේ. ඉන් පිට බෑ සීලෙදි. මනෝ සීලය ආරක්ෂා කරන්නේ උසස් ආර්ය මේ බුද්ධ වචනේ අහලා මුල හඳුරගත්ත ගොඩක් ගැඹුරු කෙනෙක්. එහෙම එකපාරට මනස සංවර කරන්න බෑ. කය සංවර කරන්න හැටි අපිට. කයයි අසංවර වෙන්නේ අපි. කයන්නේ වැඩ පව සම්පූර්ණ කරලා දෙන්නේ හිතෙන් හදලා දෙනවා. කය සම්පූර්ණ කරලා දෙනවා. එහෙම නේද? දැන් අපිට හිතන මාතර යන මේ වෙලාවේ හිතට හිතනට යන්න බෑනේ කොහොමද යන්නේ ඇඟින් එපා යන්නේ
ඔන්න කර්මය සිද්ධ වෙන හැංගින් නේද නේද අපි මේ පොඩක් මම මේ මතු කරලා දෙන්නන්නේ මේ සිද්ධිය සිද්ධ වෙන හැටි. එතකොට යන්න හිතන එකට කියනවා චෛතසිත. සිත කියලා ගනිමුකෝ අපි සිත. දැන් සිත විසින් කය හදනවා යන ඇඟ. ඊළඟට යන්න ඕන අඳින්න ඕන ඇඳුමට වරලා දෙනවා. ඒ සිත. සිත මුල්ලේ ඇඟට දෙනවා. ඊටද ඇඳ ගන්නවා ඒක. දැන් ඊළඟට බස් එකේ නැගින්න. දැන් ඇඟ කර්මය සිද්ධ කරන හැටි. පහළුනේ සිත. ධර්මය තේරුම් ගන්න හොඳට මේ උපමාවල් උපමාම හොඳට තේරුම් ගන්න එතකොට ධර්මය අහුවෙනවා. දැන් මේ මත්තම හඳුනගත්ත කෙනෙක් ඔය මුලින්ම කය විසින් පව සම්පූර්ණ කරලා දෙනවා කියන ඇත්ත සත්‍ය ඥාණය හඳුනගත්ත කෙනෙකුට මේ කය හදලා දෙන්නේ සිත විසින් කියන නුවණ එන තැන. මෙතන තමයි ගාම්භීරම තැන. සිත දැන් මුල් වෙනවා නම් අපි දැන් ගනුදෙනු කරන්නේ නරක් වෙන්නේ සිත නම් නරක වූ සිතෙන් නම් ඇඟ හදලා ඇඟ නරක් කරන්නේ. සිත සුද්ධ කරොත් ඇඟ නරක් වෙන්නේ නැහැ නේද? නෑ නේද? අන්න අර මුලදී අපි තරහ ගියාම ඇඟ හැදුනහම ඇඟ නවත්ත ගත්තා. ඇඟෙන් වරද නොකර පාලනය කර ඇඟෙන් කරොත් පවතිද්ද වෙන බව දැනගෙන බුද්ධ වචනේ අහගෙන ඇඟෙන් නැවැත්තුවා. නරක වචන කතා නොකර හිටියා. එතකොට සීලය කියන එක සම්පූර්ණ වුණා නේද? කායික සීලය, වචී සංවර සීලය කියලා සංවරයි නේද අපි දැන්? කාය සංවර සීලය, වචී සංවර සීලය. හරිනේද? හැබැයි මනෝ සංවර සීලය ඉන්න බෑ. මනස අසංවරයි. අපි මේක පිටින් නවත්ත ගත්ත විතරයි. පිටට පේන්නේ නම් හරි සීලවන්තෙක් කියලා. ඇතුළ තමයි වැඩි. දැන් අපි ඔන්න එතනින් එහා යන්න හදන්නේ මේ නිවන් මාර්ග කියන්නේ ඔන්න ඔතෙන් දැනගන්න ඕන බ්‍රහ්මයක් නිගන්ධයක් ඔය සීලේ හිටියා. හන්දර බලන්න නැද්ද කියලා. නිගන්ධයටත් එන්න බැරිද ඔය සීලේට? පුළුවන්. ජෛන මහාවීර, ජෛන ආගමේ ශාස්ත්‍රු, ජෛන මහාවීර, ඒ කියන්නේ නිගන්ධ නාථපුත්ත. සීලෙන් හිටියා නේද? කයින් සංවරයි, වචනෙන් සංවරයි නේද? සංවර හැබැයි හිත ගැන දන්නේ නැහැ. අන්න එතනයි ඒගොල්ලන්ට බැරි වුණ තැන. ලෞතුරා බුද්ධ ශාසනයේ අති වාසනාවන්ත මෙන්න මේ මුල පෙන්වනවා බුදුන් වහන්සේ. න්‍යෂ්ටිය පටගන්න බීජ ටික පෙන්වනවා අපිට ලේසි ඒකයි. එයාලා දඟලනෝ පන්නක් දාගෙන ඇඳුරු කළෝගෙන කනේශ වෙලා නිගන් ටික කියන්නේ ඇඳුන්නේ නැහැ කියන එකනේ. අපි ලක්ෂණ සුදු ඇඳුමක් ඇඳගෙන සුදු අතක් ඇඳගෙන අපි ලේසි වැඩක් කරන ලේසි වැඩක් කරන. හැබැයි ලේසි කියලා මම ලේසිම කියන්නේ පුරුදු කෙනාට හරි ලේසි. දැන් පුරුදු කෙනාට බලන්න තියෙන හිත විතරයි. හිත පරීක්ෂා කරගන්න. ලේසිද හිත පේනවද අපිට? දැන් මෙතන කෙනෙක් එකපාරට ආවත් අපිට හිත පේනවද එයා පේනවද? පුංචිලයා පේනවද? එවන හිත දැක්කද? ඇහැ රූප මෙහෙන් දැනෙනකොටම සිතක් හැදෙන බලන උමනා. බලන උමනාව පේනවද අපිට? නෑ. බලන උමනාව විසින් ඇඟ හැදුවා ඇඟෙන් දැන් හරවල පෙන්නනවා. දැක්කද අපි? නෑ. ඒ තරම් සිත සියුම් කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනුශයයි. හරිම සියුම්. දැන් අපි මේ එකෙන්ද යන්න උත්සාහ කරනවා. දැන් අපි සිත ලොකු රළු මත්තන් වලදී, ඒ කියන්නේ දරුණු දේවල් වලදී සිත අධ්‍යයනය කරනවා. ගෙදරදි කේන්තියක් ගියා. මොකක් හරි දෙයකට කේන්තියක් ගියා. දැන් අපි කේන්තිය නවත්තන් ඉඳලානේ පුරුදුද? නවත්තන තැනට නෙවියා. ඊට එහාට යන්නේ මේ නරස්කුණේ මගේ සිතනේ. සිත අපිරිසිදුයි. සිත අපිරිසිදු වුණු නිසා කය අපිරිසිදුයි. කය අපිරිසිදු වුණු නිසා වචන අපිරිසිදුයි කියලා දැන් මෙයා ඇත්ත දකිනවා. මේ තුන් දොරම දකින්න පුළුවන් කෙනෙක් ඥානයක් හදා ගන්නවා. තුන් දොරම දකින ඥානයක් හදනවා. මාව දැන් අසංවරයි. මගේ සිත කිලිකී. සිත කිලිකී නිසා කය කිලිකී. කයින් කරන්න හදන්නේ පව්. වචන පව් කරන්න සූදානමින් ඉන්නවා. එළියට ගියොත් මොන වචන කියහලා ඉවරයිද? දන්නේ නැහැ. කියලා දැන් මෙයා තුන්දරම දකින්න පුළුවන් ඕනක් හදලා. එතකොට යා දැන් ඔන්න මනෝ සංවර සීලය ගැන දන්න කෙනෙක් මේ ඉන්නේ. මම පළවෙනි පියවර කිව්වා කය සංවර කරගන්න කයින් වරද නොකර ඉතිරි මට්ටම. දැන් දෙවෙනි මට්ටමේදී මේයි කියා කරන්නේ සිත හඳුනගත්ත තැන. දැන් ගොඩාක් දියුණු යා. සිත අසංවර වෙන හැටි හඳුනගත්ත මට්ටම. දැන් ඊටත් එහා මට්ටමක් තියෙනවා. තුන්වෙනි මට්ටම මොකද්ද? සිත අසංවර වුණේ මොකක් නිසාද? ඇහැට බල්ලා ගැනීම නිසාද? දැන් ඔන්න තමයි රහස. හරය තියෙනත හොඳට තේරුම් ගන්න බල්ලා ගැන අවධානයෙන් හිටින නිසා.
බාහිරයට සිහිය දිය නිසා කියන්නේ මොනවාද? බල්ල දිහා බලන් හිටිය හිත බැලුවේ නැති වෙලාවට අරමුණු මෙතන උපදිනවා. අන්න දැන් අරමුණු උපදින තැනට කිව්වා සිත ඒ හිතෙන් කය හැදුනා අපි කය නවත්ත ගත්තා. කයින් පව නවත්ත ගත්තා. වචනෙන් පව නවත්ත ගත්තා. සිතත් හඳුර ගත්තා. දැන් සිත හැදෙන හේතුව දකිනවා. බාහිරයට සිහිය පිහිටි නිසා එකනේ මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ සිහිය හරියට පිහිටවන්න කොහොමද පිහිටවන්න ඕන? සිත පිහිටන්න සිහිය පිහිටන්න කොහොමද? සිතට දැන් අපි පුරුදු වෙන්නේ බෞද්ධයෝ කියන්නේ යන්නේ ඒකයි. සිතට සිහිය පිහිටවන සිත ගැන අවධානය තියනවා. අවධානයට කියන්නේ මේ සිහිය කියලා. වෙන මහා බය වෙන්න එපා වචන. අවධානයෙන් ඉන්නේ සිත ගැන. අපිට පුරුදු දෙහෙම ඉඳලා නෑ ලේසි නෑ. හැබැයි පුරුදු කරාට හරිම ලේසි වැඩේ ඕක. පුරුදු වෙනකන් අමාරු. පුරුදු වෙන එකට කියන භාවනාව කියලා. මොන භාවනාවද? විදර්ශනා භාවනාව කියනවා. විදර්ශනා කියන්නේ විශේෂයෙන් දකිනවා කියන එකයි. විශේෂ වූමනාවෙන් බැලුවොත් විතරයි හිත පේන්නේ නැත්තම් පේන්නේ බාහිරේම. දැන් හයියෙන් වැස්ස මොනවද වෙයිද අපිට? හිතද වැස්සද? වැස්ස දිහා බලන් හිතේ මොනව හිතේද? හිත රෙදිවලලාගෙන තෙමනවත් දැන්නේ නැහැ. ඔන්න දැන් හිත කොහෙද ගියේ? මේක රෙදිවලට ගියා. ඇඟට යන්න පුළුවන් නම් දුවන්න නැන්ද රෙදි පිට ගන්න. දුවන ඇඟ යන්න බැරි මෙතන සීලෙට ගැට ගන්න අපි තියෙනද? නැත්තම් දුවන ඇඟ. ඔය නිදියට නිකන් හිතන්ද හිත දකින ශක්ති දිනු වෙනවා. බලන්න කොයිතරම් වාග්යවන්තද සමීතල ශෝකාකල නිවුනේ ටික අහගෙන කන්දල අවබෝධ කරගත්ත චුල්ලපණ්ඩ ගාමතුරු රෙදි කැල්ල කතුල් වෙන ගමන් දැක්ක ස්පර්ශය නිසා කිලිතු වෙනවා කියලා. රෙදි කැල්ල ඇතිල්ලොම රජව හරණම් කියලා කිලිතු වුණා රෙදි කැල්ල. කිලිතුම දැන දැකලා එයාට කල කියනවා නේද? පිළිසිදු හිටපු කෙනෙක් නේද? බුදු විඥාන වහන්සේ ආන ඇයි කිලිතුනේ කියලා. කිලිතුනේ ස්පර්ශය නිසා. මෙයම ඇතිල්ලු නිසා. ඒ ඇතිල්ල ගැන ස්පර්ශය ගැන ඇසුර ඇසුරු කරන නිසා. දැන් අපි සිතින් රූපය ඇසුරු කරොත් මොකද වෙන්නේ? අන්න සිතාන්න කෙලෙපෙනවා. ඒ කියන්නේ රූපය සිදු කරනවා කියන්නේ සිහිය ගිහිල්ලා තියෙන කොහටද? හිතටද රූපයටද? රූපයට. බල්ලා කියන්නේ රූපයක්. අර මම මුලින් ගත්ත උපමාව නැවත ගන්නම්. බල්ලා කියන්නේ රූපයක්. ඇසට රූපයක්. අපි හිතේ සිහිය තියන්නේ බල්ලාට. දැන් මේ කුණුනවා. එනවාද? ගලක් කරන් ගහයක් ඉවරයි. දෙහෙන්නක් නැහැ. ඇයි ඒකට හේතුව? මම මේ මුල කියන්නේ තුන්වෙනි පියවරේ විස්තර කරන්න. හේතුව අපි හිතට සිහිය පිහිටවල පුරුදු නැහැ. මේක පුරුදු වුණොත් ඒකට කියන්නේ ආර්ය සීලය කියලා. නිකන් නෙවෙයි. අපි නිකන් සීලදී අපි කරන්නේ තදින් යටපත් කරගෙන ඉන්නවද? තදින් යටපත් කරගෙන ඉන්නවා කියලා හොඳටම ඔප් වෙයි ඔබට. මෙතනින් එළියට ගියාම අපේ පරණ පුරුදු ටික නැෂන්. දැන් ඉන්නේ මෙහි පොඩ්ඩක් ඔය යටපත් කරන් තදංග සීලයක්. හැබැයි ආනිසංසයි. මොකද මේ ඔක්කොම එකතු වෙලා තමයි කවදාහරි දවසක නිවන් දැකන්නේ. මේ සීල ඔක්කොම බලය එකතු වෙන. අපි සංඝරත්නයට වැඳලා ඒ ගන්න ආශිර්වාද පන්සලේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඒ පුණ්‍ය භූමි වලින් ගන්න විශේෂ බල ශක්ති මේ ඔක්කොම එකතු වෙන නිවන කියන්නේ. නැතුව මේ ඔක්කොම අතහැරලා සංඝරත්නය අතහැරලා පන්සල අතහැරලා යන ගමනක් වෙන්න එපා. පන්සල ප්‍රධාන කොට ඇසුරු වෙන්නට ඕන. පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඕන මේකට. ඒකනේ බුද්ධ ධම්ම සංඝ පෙරුවන් කියලා කිව්වේ. පෙරුවනේම සරණ යනවා. බුදුහන්දු සරණ යන ධර්මයේ තියෙනවා දැන් අපිට. ධර්මයක් හරි දැන් සංඝරත්නය ආශිර්වාද වන. එම නිසයි අපි පන්සල ඇසුරු කරන්නේ. එම නිසයි ඒ ආශිර්වාද ගන්නයි අපි දන් දෙන්නේ. දන් දෙන්නට ඕන පන්සලේ වැඩට සහභාගී වෙලා ඒවයි ආශිර්වාද බලන නිවනට උපනිෂ්ක්‍රිය කරගන්න. නැතු යන ගමනක් කරගන්න එපා. පන්සලට ඇරලා ඒවට බේස් ලෙවල් ටිකක් හැර ගමනක් නෙවි. අපි මේ බොහෝම අවංක වෙන්න ඕන මෙතෙන්දී. මුල මතක තියන්න ඕන මේ සද්ධර්මයේ රැකගෙන ඉන්නේ සංඝරත්නය. සංඝරත්නය සලකුණක් ගන්න නැත්නම් ත්‍රිපිටකයේ දැනට හොම වෙනවා නම් මොකුත් නැති වෙලා යන කිවි. ඒ නිසා අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් මැසුරු වෙන්න ඕන. ඒ වගේ මේවා යන අපි දැන් අපි මේ සංසාරේ දුකයි කියලා මුලින්ම මම ප්‍රදාන කරේ මේ දුක තේරුම් ගත්තා නම් මේ අපි මොනවද හොයන්නේ දැන් ජීවත් වෙදී? සත්‍යාවක් කරන කෙනා මොනවද හොයන්නේ? සැප නේද? සැප හොයන්න නේද රස්සාව කරන්නේ? දැන් අපි මේ හොයන්නේ සැපද නැද්ද? සැප නැත්තම් සිල් ගන්නවද අපි? මේ ධර්ම මාර්ගයේ සැප නැත්තම් අපි සිල් ගන්නවද? හොඳට ඇත්ත කතා කරන්නකෝ.
මේ ධර්මය තුල සැපය තියෙන නිසා නේද අපි මෙතෙන්ට ආවේ. මෙතන දුක තියෙනම් එයිද? මෙතන හිත විඳවනවා කියලා දැනගත්තොත් ඔබ එනවද? ඉන්නේ නැහැ. එහෙනම් අපි මෙතනත් කියන්නේ සැපයමයි. මේ ලෝකෝත්තර සැපය. මතක තියාගන්න. ලෝකෝත්තර සැපය තුල තණ්හාව නැති වුණාම අපි වෙනක ලෝකෝත්තර සැපය. තේරුණා නේද? මම මේ උපමාවට ගත්තේ දැන් අපිට හිතනවානේ අර අඹගෙඩිය කෑවොත් සැපයි කියලා. හිතනව නේද? හිතේ ඒක අපිට දෙන්නේ නැති අපි තාම දන්නේ නැති නිසානේ. දුකෙන් කියන හිතල කඹ කනවාද අපි? නෑ. කෑවොත් විසයි කියලා හිතල කනවාද? නෑ නේද? සැපයි කියලා හිතනව නේද කන්නේ? සැපයි කියලා හිතන ලෞකික සැපය අපිට හොරාට අපි තුල ඉන්නේ. අපිට හොරා අපි තුල ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමු නරක අඹගෙඩිය ප්‍රතික්ෂේප කරන්නේ රස නැති ඇඹුල් කට ඇඹුල් අඹගෙඩිය ප්‍රතික්ෂේප කරන්න මොකද? ඒක රස නැති නිසා. රස නැති එකට අපි විරුද්ධයි නේද? විරුද්ධ සිතටයි තියෙන්නේ. විරුද්ධ සිතට අපි එකඟයි. අපේ පහළ විරුද්ධ සිතට එකඟයි නේද? නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හිතට එකඟ නැත්නම් සිත නෙමෙයි කියන්නේ ඕක විදි කරන්න කියන්නේ. හිත කියන එක කරනවද නැද්ද? කරනවා. ලෝභ සිතේදී අපි ඒ දේ ළඟට අරන් අසුරු කරනවා. ද්වේෂ සිතේදී ඒ දේ අසුරු කරන්න ප්‍රතික්ෂේප කරනවා. විරුද්ධ කරලා විසි කරලා මේ අන්ත දෙක තේරුම් ගන්න හොඳට. අපි හොඳ දෙයට ඇලිලා අපි සැප විඳිනවා, නරක දෙයට විරුද්ධ වෙලා සැප විඳිනවා. ඒ විරුද්ධ කරන නැසනවට අපි කැමතිද නැද්ද? අනේ අපි අවංක වෙලා මේ ටික කතා කරගමු නැත්නම් කවදාවත් මේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. අපි අපේ හතුරෝ දැන් නැහැ. මනේ මේ සමාවෙන්න මේ හිත පිදෙන්න එපා. මම ප්‍රාර්ථනා කරනවා හිත පිදෙනවා වගේ ඒවා. අපි අපේ හතුරු නැසනවට මීට පෙර කැමතිද නැද්ද? ඇත්තටම කැමති. හොඳයි නෑ කියනවද? කැමති. ඒ අන්නේ නොදන්න කාලේ අන්න හරියම් අපි අපි නොදන්න කාලේ අපි හතුරු නැසෙවා කියලා කියන මොකද නැත්තේ? මොකක් හරි අනුදුරක් වෙනකන් නේද ඉන්නේ? ආ අන්න හැපිලා ශා මන් දන්න ඔයන ඉච්චේ කියලා කියන්නේ කැමති නැද්ද? අද නේ ඉස්සර කැමති නේද? කැමති. එතකොට අපි හිත සතුටු කරගන්න තියෙන්නේ විරුද්ධ සිතට ඇලිලාද නැද්ද? ඇලිලා. විරුද්ධ හිත ඇලි කරනවා. ඇයි හතුරට අනුදුරක් වෙනවට කැමති කියන්නේ? අපේ විරුද්ධ හිත මෙතන ආවේ හතුර කියලා යාවපේන හිතට. ඒ හිතට ඇලිලා නේ අපි. හිත එපා නම් අපි ඇයි කියන කතා කරනවාද? අපි හිතයි කරනවාද? අපි අස් කරන්න මොකද්ද? කිලිටි ටික කිලිටි ටික තියෙන හිතේ. හිතේ තියෙන කිලිටි ටිකද කෙලස් කියන්නේ? අපි කෙලස් පහ කරාද ඒ කෙලස් වලින් ලෝකය ඇසුරු කරනවා. මෙච්චර කල් කරේ කෙලස් වලින් ලෝකය ඇසුරු කරනවා. දැන් බුදුන් වහන්සේ මේ සද්ධර්මය අපට දේශනා කරන්නේ කෙලස් ටික පහ කරන්න. මේ කෙලස් තිබුණ නිසා අපි අද ඉපදිලා ඉන්නේ. පෙර කරපු කුසල් තින් පව් මත අපි ජීවිතේ තීන්දුව වෙලා තියෙනවා. නේද? ලාභ අලාභ නින්ද ප්‍රසංසා ඔය කියන අතලේ ගහම කියන්නේ අපේම ධර්මතාවන් ටික. අපි දන් දීපුවා අනේ කන්න දීලා තියෙන නිසා අපිට දානේ ලැබුණා නේද? ඒ අපිට ලැබෙන කොටස අපි පෙර කරපු පින්වලය. ඔන්න ඔක්කොම කන්න තියෙන තැනක අපිට නැයි කාල ගෑම ඉවරයි. ඒ අපි පවුල මතක තියාගන්න. අපි දකින්න අපේ වඩුව මිස දෙදෙනයි කියලා යනද නෙවෙයි. මම දීලා නැති නිසා ලැබුණේ නැහැ. නේද? එතකොට අපි සංසාරේ පින්පව් කරලා ඉපදුනා. පින් කරලා ඉපදුනා. කන්න ලැබුණා කියමුකෝ අපිට. ඕනවට වැඩිය කන්නේ මොකක් නිසාද? රසයි කියලා බල හැරෙනව නේද? අපි රසයි කියන එළවලු නේද වැඩියෙන් බෙදාගන්නේ. එතකොට අපිට නිංගයන් නැද්ද වැඩියෙන් කෑවම? මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕනේ නැත්තම් මේ අපි හිතගෙන තේරුම් ගන්න බැහැ කියන්නේ කවදාහරි ඉතින් දුක් විඳින ඉන්න වෙන මේක තේරුම් ගන්න දවස වෙනකම්. අපි රසයි කියන දේනේ වැඩියෙන් බෙදාගන්නේ. දැන් මර ගන්න හැරි කනවද නැද්ද? කනවා. ආන්න හරි කන බෙදාගෙන කනවා. දැන් එහෙනම් දුකට හේතුව තණ්හාව නේද? ආන්න දැන් ඔය දැන් මෙතේ වෙන්නේ අපි කාටද? කොතෙන්ද තේරෙන්නේ ඔය? ඒ දුක කියලා දැනදී. නමුත් අපි දැන් අහගත්ත එක ජීවිතයට සම්බන්ධ කරගත්තම රස තණ්හාව දුක දුක කියලා පෙන්නනවා. රස කියන එක දුක කියලා දකින්නතෝ. මේ වචනේ ඉදීම දුක ඉදීම කියලා පෙන්නනවා. එතකොට යන අර ප්‍රත්‍යවේක්ෂණ සීලය වුණ මේ කන්නේ කුසගිනි නිවන්න කියලා. වික්ෂුණහසේ රාත්‍රී ධානය වළඳන්න එපා කියලා කිව්ව නේද බුදුනාද? ඒ මොකටද කිව්වේ? පුරුදු කරගන්න. දැන් රැයට බඩගින්නේ හිටියම උදේට වෙනකොට යකෙක් කන්න බඩගින්නේ නැද්ද?
දැන් තෝරන්න දෙන්න බඩගින්නට ගන්න දෙන්න අන්න දැක්කද ඒ සඳහා මේ දුන්නේ අපි වුණ දවසක වෙලා නවත්තල ඉන්න මුරයන් ඉඳලා බලමු හෙට උදේට රස හොයන්නේ කිරි හොටි යුක්ත තිබ්බන ලුණු නැකත් කන ඇයි කන්නේ බඩගින්නට අන්නේ නුවණ වඩන්නට මේරය කන්න දෙපාසු හෑ නොකාම නිවන් දකිනව නෙවි එහෙම සංකල්පය බුදුදහමේ නෑ එහෙනම් නොකා හිටියම නිවන් දකිනවා නම් මෙච්චර දඟලන්න ඕනේ වේල් දෙකක් නොකා හිටියම ඉවරයි එහෙම නෙවි මේ ඉගැන්වෙයි තණ්හාවේ මිදෙන්න ශිල්පය රාත්‍රී කාලේ නොකා ඉන්නකොට උදේට ඇත්තටම අපි දන්න ඕනේ යබෙස්සන්න බඩගිනී කියන දැන් මොනවද දැන් මොනවද තෝර තෝර ඉන්නවද යා මම ඉන්නේ බෙදුවේ කනවා බඩගින්නේ නිවන් දකන්නේ අන්නේ උරුව එනවා තණ්හාවේ මිදෙන උරුව ඉතින් අපි ඒකනේ අපිට කියනව නේද එළි වෙන ගම් පිළි ගන්නකොට වැයට කන්න එපා කියලා කියනනේ කන්න බෑ බිස්කට් එකක් කලබෝජනේ දහුව වෙන අපි කරන බලමු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් උද්දමයේද බලන්න අපිට තණ්හාවෙන් මිදෙන ශිල්ප හිතමු ගන්නල ඉතින් පොඩි ළමෙක් පුරුදු කරනවා වගේ හැමදේම ඉගෙනනවා යුතුයකම ඔක්කොම ඉස්සකල්ලා ඉගෙනනවා දැන් සුට්ටක තැන්ුවේ නෑ ධර්මයි අපිට පුරුදු වෙන දවස් දෙක වේලා එක දවසක් කරලා බලන්නකෝ ඒ රෑ වේල නොකා ඉන්න හවස 6 ඉඳලා නොකා ඉන්නනේ කරලා බලන්න හෙට උදේ උදේම උයන්න දැන් මෙයාට ඕන බඩගින්නට කන්න රස හොයන්නේ කන්නේ අන්න ඒ වගේ අපි රස කියන තැන තණ්හාව තියෙන හැටි දකින්නයි මේ පරික්ෂණය කරන්න තෝරන කුඩා කෙලවලු තිබ්බොත් දැන් අර බඩගිනි වෙලාවට එකෙලවලු තිබ්බ කනොද නැද්ද කෙලවලු හතක් තිබ්බොත් උන් තණ්හාවෙන් තෝරනොද නැද්ද තෝරනවා අනිවාර්යයෙන්ම ආයි කතාව දියුණු නැති නිසා ගුණ එක කියලා තෝරන්නේ තණ්හාව නේද ඔයි සුදු මහත්තුරු කියපු විටමින් කෑවද බෝසතරණ වහන්සේ බුදු වෙද්දි 10ට නෙවාදෙල හිටි 10 වැටුම් කොළඹතු ගන්න මේ සත්‍ය ඥාන පහළ වෙනකොට බඩගිනි වෙන්නේ නැහැ ඔය නොදන්නයි හිතනවා මුන් නොකා හිටිය දුක් විඳ කියලා හරියට මේ සීලේ පිළිඳන බඩගිනි හරියට ධර්මය හරි බලන බඩගිනි නැතුවම කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා ඔය අපි අහන් ඉද්දී වම නම් ඇතුලෙන් දකින්න ගත්තොත් කොහොම මසන්දක රහතන් වහන්සේලා දාන චුට්ට පිනයි දෙක පාත්‍රය කරන් ඉන්නේ ඒවා දෙන අයට පින් සිද්ධ වෙන නිසා මහා පින රහතන් වහන්සේගලට දම් බෙදුවා එම නිසා පාත්‍රය කියනවා අපි හිතුව පාත්‍රයම ගන්න කියලා නෑ මේවා මේ පාර දන්නේ නැහැ උත්තරේ චුට්ටයි දැන් අපිත් මේ ජීවිතේ තණ්හාව තියෙන තැන් හොයන්න අද ඉඳන් තණ්හාව කියන්නේ මොකද්ද තණ්හාව කියන්නේ යම් අරමුණකට බැඳීම බල්ලට ගහන තැන ඇත්තටම තණ්හාව පටන් ගත්තේ කොතනින්ද මම අද කියලා දෙනවා සරලව ජීවිතෙන් දකිනවා ඉස්සෙල්ලාම බල්ලා කැත වෙච්ච තුවාල වෙච්ච බල්ලෙක් කියලා පෙනුණු ගමන් තරහක් ආවා දැන් අපි තරහට එකඟයි නේද ඒ තරහ කියන සංකල්පෙට කියනවා කාමය කියලා. කාමය කියන්නේ යම් ක්‍රියාවක් කරවන්නට පුළුවන් සිතුවිල්ලට අදහසට අරමුණටයි කාමය කියන්නේ. එතකොට දැන් අදහසක් ආව බල්ලට නපුරක් කරනවා. දැන් අපි එන්න අදහස වරදක් කියලා නොදැක්කම මොකද වෙන්නේ? අපි දකින්න අදහස වරදක් කියලානේ. ඒ අදහස වරදක් කියලා දකින්නේ නැහැ කියලා කියන්නේම. ඒ කියන්නේ අදහස වරදක් කියලා පේන්නේ නැත්තම් අදහසට එකඟව තියනවද නැද්ද? තියෙනවා අන්න ඒකයි කාම තණ්හාව කියන්නේ. ඒ කාමය කියන්නේ යම් අරමු ක්‍රියාවක් කරන්නට පුළුවන් අරමුණට කියනවා. කාමය කියන්නේ. ඒ කාමයේ වරදක් කියලා නොපෙනුනොත් කාම තණ්හාව නිරන්තරයෙන්ම තියෙනවා. ඒ අරමුණ කෙරෙහි බැඳිලා ඉන්න පුද්ගලයා. නැද්ද? බැඳිලා ඉන්නේ මොකෙන්ද? ඔන්න දැන් ඔතන සංකාරය හඳුරගන්න. කයින් ඒ හිතට බැඳිලා. වචනේ මේ හිතට බැඳිලා. නැද්ද? පාරම් කරගන්නම් යද්ද අද දවසේ අපි වෙනස් වෙලා යමු. කායේ මෙතනින් ගන්න ඕන දැන් අදහසක් ආව බල්ල නරක බල්ලට විරුද්ධ සිතක් ආවා. දැන් මේ සිත වැරදක් කියලා නොපෙනුනොත් සිතට එකඟයි නේද ඇඟ? නේද? සිතේ වචන එකඟයි නේද? ඔන්න වචී සංඛාර කාය සංඛාර දෙක හැදුන මොකක් නිසාද? අදහස කාමයේ නිසා. ඒ එකඟ වීමට කියන තණ්හා. මේ කාමයේ කෙරෙහි එකඟ බව. ඒ කියන්නේ ආපු සංකල්පයේ කෙරෙහි සිත එකඟයි වචන එකඟයි කාය එකඟයි. ඔන්න එකඟ බවට කියනවා මොකද්ද තණ්හාව මොන තණ්හාවද කාම තණ්හාව කාමය කියන්නේ මොකද්ද සංකල්පය සංකල්පයට එකඟ බවට කියනවා කාම තණ්හාව දැන් ඕක එහෙම එකඟ වුණාට ගහන්න පුළුවන්ද ගහන සිතක් එන්නට ඕන බල්ලට නේ ඒක ඉෂ්ට කරගන්න එකට කියනවා බව කියලා තේරුණා නේද දැන් මේක ඉෂ්ට කරගන්නත් යන්න බෑ මෙතන හිතෙන් එකඟ වුණාද බෑ අපිට නවත් ගන්න තැන් තියෙන කොහේදී හරි නවත් ගන්න පුළුවන්
දැන් ඔන්න ගහන්න කළු ගලක් වෙනවා අතට. ඔන්න දැන් සංකාරය ස්ථිර වෙන්න යනවා. ඔන්න ඔකට තමයි භවය කියලා කියන්නේ භව. ඕකෙ දිස්ත්‍ය අපි වැරදෙන දැක්කොත් ඔයකටත් එකගයි නේද? අන්න භව තණ්හාව. දැන් අපි මෙච්චර කළා වචන කිව්වා කිව්වා උද්ද පෑන්න පහලියෙන් කිව්වා දැන් අපෙන් දකින්න මගේ ශරීරයෙන් දකින්න හිතෙන් දකින්න එතකොට අපි සම්මුරයි මේක වැඩි නෑ මගේ නේ වැඩි නෑ නේ නැත්ත කියනකොට කියහෙනවයි දැන් ඔන්න භව තණ්හාව කියන්නේ මොකද්ද අර අරමුණ ඉෂ්ට කරගන්න කය කරන්න යන රංගපෑමට හිත එකඟව පවතිනවට කිව්වා භව තණ්හාව මුල මොකද්ද කාම තණ්හාව කාමය කියන්නේ අදහස බාහිර සම්බන්ධේන අදහස අදහස වරදක් කියලා නොපෙරුණොත් කාම තණ්හාව තියෙනවා තණ්හාව කියන්නේ මොකද අදහසට එකඟ බව එකඟ වෙන්නේ කවුද අදහසට කයයි කයයි හිතයි වචනයයි ඔන්න ඔකර කියනවා කාය සංකාර වචි සංකාර මනෝ සංකාර නරක එකක් නම් අපුණ්‍ය අධි සංකාරය වැරදක් කරන්න යන්නේ හරිනේ එතනදී සිත කය වචනේ තුන් දෙනා එකඟ අපුඤ්ඤාදී සංකාර විදිහේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර. අමාරු නෑ නේ අම්මා. ආයි මං කියනවානේ අමාරු වෙන්න නම් එපා මං ප්‍රාර්ථනා කරලා කරන්නේ කාටවත් තේරිලා ගෙදර යන්නට ඕන මග ඵලලාභී. මොකද්ද ඵලය? දුක හඳුරන වරද හඳුරන කෙනෙක් වෙන දෙයක් නෙවෙයි. දැන් ආයි බලමු ඔන්න දැන් අපිට ඇහැට පේන බල්ලෙක් ජරා වෙච්ච තුවාල වෙච්ච බල්ලෙක් එනකොටම අපිට ආව ගහන්න ඕන කියලා අදහසක්. ඒ අදහසද කියලා ක්‍රියාවක් කරන්න පුළුවන් බවනේ. යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් නම් ඒකට කියන කාමය කියලා. කාම සංකල්ප කියන්නේ යම් කිසි අරමුණක් වෙනවා යමක් කරන්නට ඒකට කියනවා කාමය. දැන් මෙයා දැක්කේ නෑ මේක අරමුණ වරදක් කියලා. වරදක් කියලා නොදැක්කොත් කොහොමද තියෙන්නේ? එකඟව තියෙනවා. අන්නේ එකඟ බවට කියනවා තණ්හාව කියලා. තණ්හා කියන්නේ හා වෙලා ඉන්නවා. තැන් දෙකක් හා කරලා. සිත වචනෙන් හා වෙලා පිටත් එක්ක. කය හා වෙලා අන්න තණ්හා. හරිනේ? දැන් කාම තණ්හා. දැන් මේක කාම තණ්හා උනාට ගහන්න පුළුවන්ද බලන්න. ඒ ගහන්න අරමුණේ නේ ගහන්න එන අරමුණ ඔන්න භව සංහාව වෙනවා ඒ අරමුණ වලට කියලා නොදැක්කොත් එතනදිත් කළු ගලකට එනවා මේ ඔන්න භව සංහාව දැන් අපි උතර නේදී දැන් ගහන්නේ නැද්ද ගහනවා තමයි ඔන්න දැන් ඔන්න කම්මනාවසලෝ හොති ඔන්න පවයිති වෙනත් යන අයිති වෙන්නේ ඉතල දෙපවත් තිබුණා අයින් කරගන්න අපිට නේ කොතෙන්ද අයින් කරන්න ඕන අඩුදාන කළු ගලෙද්දි භව තණ්හාවදී අයින් කරන්න පුළුවන් කම තිබුණා. ඊට ඉස්සෙල්ල මුල කාම තණ්හාවදී අයින් කරන්න පුළුවන් කම තිබුණා. අප කාම තණ්හාවදී දකින්න කෙනා ලෝකෝත්තර මාර්ගෙ කිල්ලවරකට ගිහිල්ලා කාත්මේ අරියාට ඉපදෙන්න තියෙන්නේ. රූපයෙන් මිදුණු කෙනා රූපයෙන් මිදලා සිතේ වරද දකින්නවා කියන්නේම අනාගාමී කියලා. දැන් අපි බල්ලක වරද නොදෙක මගේ පහළ වූ සිතේ වරදයි මට පේන්නේ. රූපය ඇසුරු නොවනවා නම් දැන් අපි දන්නවා රහත් වෙන්න රහතන් වහන්සේ කෙනෙකුට ඕරම් භාගිය සංයෝජන උද්දම් භාගිය සංයෝජන කියලා කොටස් දෙකක් තියෙනවා. ඕරම් භාගිය සංයෝජන කියන්නේ දැන් මේ වචන හෙවම පහෙන් දෙපම සිංහලෙන් කියලා දෙනවා. පළවෙනි එක තමයි සක්හාය දිට්ඨි දෙක විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිජ ඔන්න ඔය පහ. ඕරම් භාගිය සංයෝජන. ඒ කියන්නේ ක්‍රියාව සමග මිශ්‍ර වෙලා තියෙන සංකල්ප ටික. බාහිර ක්‍රියාව සමග මිශ්‍රව පවතින සංකල්ප ටික තමයි ඔය ඕරම් භාග්‍ය සංයෝජන කියන්නේ. එහෙම නැත්නම් කාම ලෝකය කියන්නේ ඔකට. දැන් අපිට පුළුවන් මේ කාමේ වරද දැකින්. දැක්ක ගමන්ම ඕරම් භාග්‍ය සංයෝජන පහළ යනවා මේ මොහොතේ ක්‍රියාව තුලින්. ඒකට කියනවා මොකද්ද? අනාගාමී කියනවා. ඔය මාර්ගම ස්ථිර වෙලා නම් උපදින උපදින සිතේමයි වරද යන්න තියෙන්නේ. හිත වරද දකින්න හිත හේතුඵලයක් කියලා දකින්න. අපි ඒක පස්සේ කතා කරමු. මම ඉවර වෙන්න ඉඳලා ඔක්කොම කියලා දෙනවා මේ චුට්ට. දැන් මෙයා හිතේ වරද දකිනවා. රූපය සුර නතර වුණා. රූපෙන් සමුගත්තොත් අනාගාමි. නාමයෙන් සමුගත්තොත් නාම හොසිනම් රහතන් වහන්සේ. එනේ රූප ලෝකේ නාම ලෝකේ දෙකට බෙදෙන බුදුරජාණන් වහන්සේ රූප ලෝකය කියලා කියන්නේ රූපය අතුරු කරමින් යන ලෝකය. නාම ලෝකය කියන්නේ රූපේ සම්බන්ධයෙන් අදහස් පිට. දැන් අපි අදහස් වල දිවල රූපේ වරදමයි දැන් රූපේ නෙවෙයි සිතේ වරද දකින්නේ වරද දකින්නකොට රූපේ ගැළපෙල යනවා රූප ගැන අදහසක් අපිට එන්නේ නැහැ අන්න ඔය මට්ටම් වලට අපිට පුළුවන් නම් උසස් වෙන්න ඒකෙදි අපිට ඇඟ වෙනස් වෙන්නේම නැහැ සිත වරද කියලා දකින්නකොට ඇඟ හැදෙන්නේ නැහැ තරවලු වෙනස් වෙන්නේ නැහැ කියන්නේ හැදෙන්නේ නැහැ කියන්නේ සංකාර නැහැ
සංඛාරය නේද පරම දුක්ඛ කිව්වේ. දැන් සංඛාරයේ තිබුණේ දුක දැන් දුකේ නිදහස් නැහැ නේද? හරිනේ වැඩි. කොහොමද අපි මේකට දිනු වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා බලන්න මම ලෝකෙ දිහා බලද්දි මගේ හිත නරක් වෙලා නරකු හිතෙන් ඈදිලා මෙතනින් නේද මට පේන්නේ. මගේ හිත නරක් වෙලා නරකු හිතෙන් මම ලෝකෙ දකිනවා. අනේ මගේ කය නරක් වෙලා දැන්. ඔන්න වෙන සිද්ධිය දකින්නම් අපි කවුද තොටෙන් දෙන්නේ? සංකාරයම හඳුනන සංකාරය කියන්නේ මොකුල් නෙමෙයි චිතකණුව කය සකස් වීම. චිතකණුව වචන සකස් වීම. කාය සංකාර වචී සංකාර. චිතකණුව එක කරන්න සිතක් පහළ වෙනවා. මනෝ සංකාර. බල්ලට ගහන්න ඕන කියලා ගත්තම ගහන ක්‍රමය කියන්නේ ඊළඟ පරම්පරාව. දෙවෙනි පරපුර. පළවෙනි පරපුර ගහන්න ඕන කියලා ආපු එක. ගහන්න ඕන ආපු කියලා පහළ සිත වරදක් කියලා දැක්කොත් මොනවයි නිරෝධ වෙන්නේ? කාය නිරෝධයි. කාය සංකාර නිරෝධයි. වචන උපදින්නේ නැහැ නරක වචන. එහෙනම් වචී සංකාරත් නිරෝධයි. ගහන්න ක්‍රමය පහළ වෙයිද ඒකත් නැහැ. මනෝ සංකාරත් නිරෝධයි. සරලව කිව්වොත් සංකාර නිරෝධයි. සංකාර නිරෝධයි කියන්නේ මොනවද? කර්මයෙන් ගැලවුණා ඕකට තමයි කර්මක්ෂය කියන්නේ. ඕකට තමයි කාම සංයෝජන නිරෝධ කරා කියන්නේ. සරලව තවත් කිව්වොත් ඕරම් භාග්‍ය සංයෝජන පහ කරා කියනොත් එන්න. ස්ථිර නම් අනාදාන. ඔය අම්මා එකක්ම සිතේ දර්ශනය වෙන්න පුළුවන් නම් මං කියන්නම් එහෙම ස්ථිර නෑ කියලා පොත. දැන් අපි දානෙ වැළඳවනේ. හොඳයි. අපි මිරිස් කරලා අයින් කරාද නැද්ද? නෑ මං මොනවයි දුක් දෙමින් එපා මේවයි. අපි මේ ඇත්තට බෞද්ධයෙක් වෙන්න නම් අපි දැන් කනකොට මිරිස් කරලා අයින් කරනව නේද? මිරිස් කරලා ඉදිරියේ පහළ සිතේ මිරිස් කරලා විරුද්ධකම තිබුණ ගෑවිලා දැක්කද? ඒකෙන් කය හිත වරදක් කියලා දැක්කේ නෑ. කය හැදුවා කයෙන් අයින් කරා. කාය සංකාර තිබ්බ නේද? සම්පකොල අයින් කරා නේද? ඔව්. එහෙම නේද? විචලකට රහ දැනෙනවද නැද්ද? මේ ලුණු, මේ අල, මේ පරිප්පු හඳුනනව නේද? දැන් ගුලි කරලා ගිල්ලනව මොකද දන්නවද? ඒ පිඩු කරලා වලන්න නැහැ. අපි තාම ඇත්තටම ජීවුන එක පැත්තක් හලාම ඕදලන්නේ පැත්තෙන් අහුවෙලා. වම් කකුල හොස්සල දක්වනින් අහුවෙලා. මේ කියුවේ අපිට බලන්න පැති ගොඩක් තියෙනවා. බුදුහාමුදුරුව සබ්බ කාය පටිසංවේදී යම් අරමුණක් පහළ වේද යමකින් එතනම දකින්නේ. එතකොට කනට වැඩිකෝ. දැන් ඔය කිව්වේ සබ්බේ සත්ත ආහාරං පිටික කනගුණ ආහාර ඉස්සර කෙලෙ සැදිච්ච හැටි දැක්කද අපි? මේ දැන් කාලේකම ඉඳුල් හොයන්න කියලා පිළිකුල නැද්ද? ඒ මෙතර පිළිකුල දැක්කේ නැහැ. හොදලා අත ගැසන එහෙමත් බලන දිනු ගදයි. කරක්කි. දැන් මේව දකින්නම් මේ කියන්නේ අපේ ජීවිතය කියන්නේ කෙලෙස් ගොඩක්. කෙලෙස් නැත්යි අපිට බුදුහාමුදුරුවෝ දැක්කේ නැද්ද? කෙලෙස් ගොඩක්, කෙලෙස් කන්දේ. මේක නිසයි මේ හැම එකෙම දකින්නේ කිව්වේ සම්බ කාය පටිසංවේදී අස්ස ශිෂ්‍යාමීති සික්කක. හැම එකෙම දකින්නේ. දැන් උදේට අපි රැයට හොඳට දත් මැදලා නිදා ගන්න උදේට නිරුද්ධ චිතේන. ඒ නිරුද්ධ චිත නැතුව දැනකට හොදන්න පුළුවන්කම හදාගන්න. අන්න එයා තමයි සීලවන්තයා කියන්නේ. කන තැන, බොන තැන, නාන තැන ගච්ඡන්තෝ ආගච්ඡාමිති පිටෝ ආටිතෝ නේ පජානාති නිසින්නෝවා සයානෝවා. ඒ නේද අභික්කන්ති පටික්කන්ති ඇවිදිත්. ඇවිදිත් අපි සමහර තැන්වල නිරුද්ධ චිතේනෝ නේද ජරාවල් දැක්කම. පැත්තට පනිනවනේ. ඇයි ඒ වෙලේ හිත පෙනුනේ නැත්තේ? මල් එහෙම පිපිලා කියලා දැන් ළඟින් යන සමයේද? ඇයි එතෙන්දි මේ ලෝක සිත දැක්කේ නැත්තේ? අපිට මේ විදර්ශනා නුවණ ජීවිතේ කරගත්තොත් එයා හැම මොහොතම බෞද්ධයයි. ඇයි හැම මොහොතෙම හිත දකිනවා? හිතේ කියලා තණ්හාවේ මිදි 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 තණ්හාවට ආහාර නොදී තණ්හාව කියන දේ නොකර ඉඳලා පුරුදු වුණාම ඉමේම තණ්හාව නැති වෙලා යනවා. ඉමේම රහත් වෙන්නේ අර කාම සංයෝජන පහ අයින් වෙනකොට අර ටික ඉබේ නැති වෙනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච විද්‍යා කියන උද්දම් භාග්‍ය සංයෝජන. එහෙම නැත්නම් මේ හිතේ චිත්ත චෛතසික චෛතසික ධර්මයේ ওই දේ නිරුද්ධ වෙනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තියෙනවා දුක නැහැ. තණ්හාව නැති නිසා දුක නැහැ. නැති උනේ තණ්හාව විතරයි. එයාට අදහස කියලා අදහස අදහසක් කියලා කියනවා. ඒක රූපයත් එක්ක සම්බන්ධයි කැඩිලා තියෙනවා. ඔන්න රහත් වෙනා කියන්නේ මොකක්ද? දැන් ඔය අපි හිතමු උදාහරණයක් වශයෙන් ඔන්න රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා මෙතන. මෙතන ඉන්නවා කියන්නේ මොනිකන් කියන්නේ හිතන තමන් හිතන තමන් කියලා. දැන් තමා රහත් වෙලා නම් ඇහැට රූපයක් විතරයිනේ බල්ලා කියන්නේ.
බල්ලා කියන්නේ හිතේ හඳුර ගැනීමනේ හිතේ පහළ හඳුර ගැනීමනේ එතකොට අපි බල්ලාද හඳුරන්න ඕන හිත තුළ පහළ හඳුර ගැනීමද හඳුරන්න ඕන අන්නහරි අපි හිත තුළ පහළ හඳුරා ගැනීමෙන් බල්ලා ඉතුරු කරනවා නම් අපි සංඛාරය නේද අපි මේ හිත හඳුරලා නැහැ නේද රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් බල්ලා එනකොටම හිත පෙන්නේ मोको बाल उजार वातुर इंडिया विशाल प्रांत ब्रह्म युगे शरीर की
සොන්නා දැක්ක ඇත්තටම මේ මම කියලා ගත්තාම මගේ ඇඟේ ඇටකටු ටිකක් තියෙනවා ලේ ටිකක් තියෙනවා මස් ටිකක් තියෙනවා නහර ටිකක් තියෙනවා කියන දෙතිස් කූපණේ එයිට එයි තුලින් වෙනුණා ඒ වෙනුණා අනේ මේක කවද හරි දිරනව නේද මේක පස් බොඩක් වෙනව නේද මේක දාලා යනව නේද කියලා එයාගේ සන්නහව අඩු වෙන විදිහට සිත වැඩුණා අරකොල්ලේ වැඩිලා නැහැ අරේලා කතා කරලා වැඩිලා නැහැ මෙහෙම මෙනෙහි කර කර ඉන්න ගමන් සොන්නා එක්තරා වෙලාවක මේ බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරනවා බුදු බණමයි අහන්නේ අරකොල්ලන් සාකච්ඡා කරන මේ ඵලයට එන අර කට්ටිය ඵලේ නැහැ ඔන්න මෙයා එක දවසක් මහ රහත් මෙහෙණියක් බවට පත් වුණා අර අය දන්නවද දන්නේ නැහැ ඒ කට්ටිය වෙනදත් ඇවිල්ලා සොන්නට බැනවදින උමුතුරු මුණා ඉක්මම්මත් දා උණු කරන ඉක්මන්ද කියලා බහිනවා දැන් සොන්නා එදා දැනගත්ත අදත් මට මේගොල්ලන් බනිනවා අදත් බණ අහලා ඔන්න දැන් එනවා ආව මට බනිනවා අද බැන්නොත් මේගොල්ලන් අහුවෙනවා ආර්ය උපවාදෙට එදා සොන්නට බැන්න වගේ නේ අද බැන්නොත් මේ වැයට යනවා සොන්නා ඒක කරෙහි මේ අනුකම්පාව උනා දැන් ආර්ය අනුකම්පාවෙන් රහතන් වහන්සේ කෙනෙක් අනුකම්ප කරනවා කවු කරනවා එමණිස සොන්නා මොකද කරේ පලක් බැඳගෙන වතුර හැලිය තියලා ලොකු හට්ටිය වතුරේක කට්ට කැපෙන පිරෙන්නම තියලා සොන්නා ඉන්න බහවණාවේ ඉන්නකොට ඈතර මෑණිවරු වෙනවා සොන්නා උණුවතු උණු කරනවාද කෝ උඹ ගින්දර දාලා නැහැ කියලා අර මෝඩකමට කෑගහනවා කෝ උණුවතුර එතකොට සොන්නා කතා කරලා කිව්වා උණුවතුර නේ ඕනේ දර ඕන නැහැනේ ගින්දර ඕන නැහැනේ උණුවතුර නම් හැලිය උණුවතුර තියෙන්නේ කොහොමද උණුවතුර තියන්නේ ගින්දර නොදාපු හැලියට කියලා දැනගෙන ගියා යනකොට වතුර උතුරන මේ කට්ටිය දැන් හරි ප්‍රශ්නයක් මේගොල්ලන් හිතන්නේ නැති එහෙනම් ගින්දර දාලා උතුරද්දි ගින්දර ඇදලා කියලා මේගොල්ලන් දැන් ගන්නෝ අඩු වෙන්නේ නැහැ පොඩ්ඩක් අන්න එවලි බය වුණා දැනගත්ත සොන්න රහත් වෙනවා කේරුණා නේද සොන්නා කියන මහ උත්තමිය රහත් වූ හැටි දැකලා ඔවුන් ධර්මයේ සොන්නගෙන් අහලා යනවා විග්‍රහ කරගන්නවා දැන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන මේ අපි ජීවිතය ගැන ඉස්සෙල්ලා දතුනවද අපි මෙච්චර කලක් දෙතිස් කූපනේ කියෙව්වනේ ආත්මස්මින් කායේ කේසා ලෝමා නකා දන්ත සතෝ මන්සන්නහරු ඕවා කියවනේ තිස්සක වඩන්නේද කතා මේ මොනවද කියන්නේ අපි අපෙන් බලමු අනේ මම කියලා කියන තැන තියෙන ඇටකටු ටිකක් ලේ ටිකක් නහර ටිකක් මස් ටිකක් නේද නහරවල ගොඩක් නේද මල මුත්‍ර ටිකක් නේද කෙස් නේද නිය නේද දත් නේද බඩවැල් නේද කුණු වෙන පොඩ කුණු ගොඩක් නේද නේද කියලා නෝනින් තමන්ව දකින්නේ මා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ තමා තුලින් දකින්න තේරුණාද ඉස්සල තමන්ට උපමා කරගන්න තමන්ට උපමා කරන්න මම කියන කෙනා කවුද ඇදකටින් අහරයි සැකර බිනවන මම මෙහෙම නම් මම දිරනවා නේද මම ජනාවටපත් වෙනව නේද මම වයසට යනව නේද මගේ තියෙන මේ කොටස් 31ක් දිරමින් තියනව නේද කියලා නෝනින් දකින්න දැකලා මම මෙහෙම නම් අනිත්‍යයද එහෙම නේද මගේ ඇහැට පෙන අනිත්‍යයද එහෙම නේද කියලා නෝනින් එහෙම දකින්න පුරුදු වෙනකොට අපිට ඉඳ සංහාවක් අන්න ඒ සඳහායි මේ කායානුපස්සනාවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙතිස් කූපණේ කියන්නේ මේක සමතය මේ සමත භාවනාව නිසා තණ්හාව පුද්ගලෙක් දැක්කම එන තණ්හා මට්ටම් වෛර මට්ටම් අඩු වෙනවා එතකොට මේවට කියනවා පබ්බ කියලා මේකට කියනවා දෙතිස් කූපණ පබ්බය නේද එහෙම කියනවා නේද ඉරියාපත පබ්බය සම්පජාන පබ්බය චතුසංපජ්ජ පබ්බය උඹ බලන්නක නැද්ද කියලා පබ්බ කියන්නේ කොටස මෙන්න මේ විදියට කොටස් කරගත්තොත් අපිව අපිට ලෝකේ ගැන වෛරෙන්න විදියක් නැහැ අනේ මගේ දිරල යන කොටස් ටිකක් තියෙනවා මට මේ දිරල යන කොටස් ටිකක් මේ පින් කරාට හම්බෙලා තියෙන්නේ කියලා මට නොනින් ඒ පෙර ආත්මම පින් කරන නිසා මනුස්සෙක් වුණා පින් කරාට මට නොදිරණේව හම්බෙලා නැහැනේ නේද පින් කරත් දෙවියෙක් වෙයි දෙවියොත් එහෙදි මරණයටපත් වෙලා ආයි ලෝකෙ කොහේ හරි උපදී පින් කරත් මරණය නවත්තන්න බැහැ නේද කියලා නුවණක් එනවා මේ ආර්ය නුවණ එන්නේ නිකන් නෙමෙයි සංහාවෙන් මිදෙන මඟ වැඩෙන්නේ අනේ මම පින් කර නිසා මිනිස්සෙක් වුණා පින් කර නිසා අතපය හොඳට හම්බුණා ඇස් නැති කෙනෙක් උනේත් නැහැ කන් නැති කෙනෙක් උනේත් නැහැ කොටෙක් උනේත් නැහැ නේද අංග පසඟ තියෙන පින් කර නිසා හැබැයි පින් කරා කියලා දිරන්නේ නැති එකක් හම්බුනේ නැහැ මරණයටපත් නොවන එකක් හම්බුනේත් නැහැ පින් කරා කියලා ලෙඩ නොවන එකක් හම්බුනේත් නැහැ පින් කරා කියලා වයසට නොවන එකක් හම්බුනේත් නැහැ පින් කරා ජරා ව්‍යාධි මරණ සතරම හම්බෙලා තියෙනවා දැන් මේ අය විදේමයි අනතිමානි නිහතමානි බොහොම සංවරයි
පාසිනුරන් පිනවන එයයි බොහොම තැන්පත් ඇයි ඇත්ත දැක්කද පස්සේ ලැජ්ජයි නේද දැන් අපි කේක කියලා ගත්තොත් අපිට තණ්හා වෙන්නේ ඇත්ත දෙන්නේ නැති නිසා කේක විග්‍රහ කරන්න බැලු තුන වතුරයි කේක වලයි සීන දැන් මේ ඉදරවගේ තණ්හාව කවුරුර කියන මේ අරන් යන්නේ මොනවද තුන වතුරයි නටපු මේ නටපු වතුරයි කේක වලයි සීනි එතකොට ඉද එකපාරට තණ්හාව කියෝ කිලෝමීටර එකක් කියලා හා එහෙනම් දෙන්නක ඇයි ඇත්ත නොපෙනෙන තැන නේද තණ්හාව තියෙන්නේ ඇත්ත දකින්නක දිනු කරගෙන දිනු කරගෙන ගියෝ තණ්හාව නැති වෙලා යනවා මම අන්න හරි හරියට හරි අපි ලෝක හැදලා තියෙන සතර මහා ධාතුන්ගෙන් කියලා දැක්කොත් මමත් සතර මහා ධාතුන්ගෙන් හැදුණා එහෙනම් මේ ලෝක සතර මහා ධාතුන්ගෙන් හැදුණා නම් ධාතු දිරනව නේද සතර මහා ධාතු දිරල යනව නේද ධාතු අනිත්‍යයි නේද අනිත්‍ය නම් ඔය කියන සියල්ලම අනිත්‍ය නම් මමත් අනිත්‍ය නම් මේ ලෝකෙ නිත්‍යයි කියලා ගන්න දෙයක් තියෙද සත්‍යයක් කියනවාද අපි රස්සාව කර කර හොයන්නේ සැප නේද? හම්බ වුණාද? හම්බ වෙයිද ඉස්සරහට? නැත කියලා ඔප්පු කරනවා. ඇයි? අර ගෙනියොරයනක් වෙන්නලා ආනන්ද හාමුදුරුවෝ පුදුමෝදසානන්ද කියනවා ආනන්ද ඔය යන ඔක්කොම ගෙනියෝ. චක්‍රවර්ති රජ වුණා කියලා. හැබැයි අපි දැක්කනම් අපිට පේනවද මේ ගෙනියොර චක්‍රවර්ති රජ වුණා කියලා? බුද්ධ ඥාණයෙන් කිව්වේ නේද? ආනන්ද මේ ලෝකේ හැමෝම සිටවරුණා සක්විති රජ වුණා. කියලා බුද්ධ දේශනාවේ අනවත වර්ග සූත්‍ර දේශනාව කියවල බලන්න එකට. ඉතින් අපි චිතුවරුණා අපි චක්‍රවර්ති රජ වුණා නේද? අද ඔලෝකේ ඔක්කොම රත්න නව රත්නය පහල වෙනවා. මාණි රත්නය, ශ්‍රී රත්නය, පුරුෂ රත්නය, ධාත්ම රත්නය, නේ? අශ්ව රත්නය කියලා රත්න නවය, පුත්‍ර රත්නය නවයක් පහල වෙනවා චක්‍රවර්ති රජුරුන්ට. දෙවියන්ටවත් නෑ ඉතින්. බ්‍රහ්මයන්ට වඩා කියලා චක්‍රවර්ති රජුරුන්. එහෙම තිබිලත් අපි තණ්හාව තැන්නද නැති නිසා දහතු කල් වල ඉන්න කඩිය වල ඉන්න නැද්ද හොඳයි දැන් අපි මරුණාම එහෙම සත්‍ය වෙන්නේ නැහැ කියන්නේ දුම්බා මිත්‍ය දෘෂ්ටිකෝමනේ කියන්නේ අර රහතන් වහන්සේ දෙකරට වැඩි වෙලාවේ මරන් ආවේ තාත්තා කියලා රහතන් වහන්සේ හිතනම් අයියා දන්නවද රහතන් වහන්සේ වැඩියෙන් කිව්ව උඹේම තාත්තා මරලා තියෙන ඌනා ධර්මයේ කොච්චරද අසාධාරණ කිව්වත් ඔය තාත්තා ගිරල අම්මා දරණිය ඒ අම්මා ගිරල දුව නෙම්බා එහෙම නිකියුවනම් අපි මේ සත්‍ය දන්නවද ඒ උතුම් ඥාන වලින් කියපුවා එහෙනම් අපි බුද්ධ චරිතයෙන් බලන දේවදත්ත අච්චර හතුරා තාත්තා වෙනව බෝධිසත්ව පුතා වෙනව මස් කිනිස මරන් කනවද නැද්ද මරන් කන ශාන්තිවාදී කාපුසේ ලෝක නිදර්ශන ධර්ම දේශනා කරනවා කර්මයේ හේතුවෙන් දේවදත්ත රජුව මරලා දානව දකපය කපල නැද්ද ඉතින් අම්මේ මේ මෙච්චර අසාධාරණ ලෝකෙක මේ තරම් ජරා ලෝකෙක අපි ඉන්න ආයි තණ්හාව තියාගත්තොත් ආයි ඉපදිනවා ඉපදුනොත් කර්මය නියතයි කම්මස්ස කොම්මි කම්ම දායාද දායාද නියතයි කර්මය විපාක සහිතයි ලෙඩ වෙනවමයි වයසට යනවමයි මරණයටපත් වෙනවා කොච්චර ඇඬුවත් මැරෙනවා මැරෙන වෙලාවට තණ්හාව නැද්ද ඒ ප්‍රිය අය මතක් වෙන්නේ නැද්ද අප්‍රිය කෙනෙක් මතක් කරොත් ඒක ක්ලාස් එකක් නැහැ පොළොවේ කළු උපදින ප්‍රිය කෙනෙක් මතක් කරොත් ඒක කළු උපදින ඒ ලෝභයි ප්‍රිය නිසා ප්‍රිය දේතාල යන්න බෑ කියන්නේ ලෝභ සිත මුල් වෙන වරණසන්න ප්‍රතිසන්දි ඥානෙක අප්‍රිය සම්පයෝගේ අප්‍රිය බුද්ධලෙන් මතක් කරන මොකද කනෝ කපි කියලා හරි ඒ තද්දාලේ හිත මේ අපි දැන් මෙහෙම ඉන්නවා වගේ නෙමෙයි සිතුවිලි එන වේගෙ ඉන්න බෑ එතකොට මැරෙනෝ පේන්නේ අර අපේ එයා පේනකොට එයා ඉදිරියට දොයි පිටිල පොළොන්ගේ කියලා හරි කනෝ යන කනකොට ඒත් තරල දානවා ආයි ඉපදෙන පොළොන්ගේ ආයි තරල ඉතින් ඕක ළමයි ඉතින් මේ මිනිස්සෙක් උනේ අපි ඇයි මෙච්චර උතුම් ලෝකේ තියෙන උතුම්ම රට ශ්‍රී ලංකාව ඇයි දැනට අනිත් රටවල ධර්මයේ ප්‍රචාරය කරන්නේ ලංකාවේ සමන්හකල විදිහට ඉන්දියාවේ පන්සල් දෙන්නේ කොහේ කාට දෙන්නේ ලංකාව ස්වාමීන් වහන්සේ රංගරත් සේවය කරා ඉතින් උතුම්ම රටක ඉපදෙන්න අපි පින් කරනවා උතුම්ම ධර්මයේ තියෙන කාලයකට ඉපදෙන්න පින් කරනවා බෞද්ධ පොළොවක ඉපදෙන්න පින් කරනවා ධර්මයේ පස්සේ යන ආශාව තියෙන කෙනෙක් වෙන්න අපි පින් කළා මොනවද සුදුසුකම් නැති අපේ තියෙන අඩුපාඩු මොකද්ද අපි හිත හඳුරන්න දීපු කාලය වීර්යම අධිකම තියෙන්නේ දැන් අපි අද ඉඳලා හඳුරගත්තු සිත නිකම් මනකුබංග මාඩම් මා කිව්ව ඇති හරියට ගිරවෙක් වගේ ගිරවෙන් ඇහුවම කෙසෙල් ගෙඩියක් දින පච්චයවද පච්චයවන්නේ කෙසෙල් වල ගිහන පච්චියද ඒ වගේ අපිත් ඔය කියව කියව හිතිය ඇති දැන් කරගන්න කොහොමද
තරහ හැදුනහම දකින්න මගේ හිතේ නෙමේ නරක ආවේ අනේ මේ නරක සිතයි බුදුහාමුදුරුවෝ බාලයා කියලා අසේවනාච බාලානම් පණ්ඩිතානං ච සේවනා ඒ බාලයා සිදු කරන්න එපා බුද්ධ පුත්‍රයන් වහන්සේලායි පණ්ඩිතයෝ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කර විදියට කරමු අපි එතෙන්දී ඒදැයි නරකුනේ මගේ හිත බුදුන් වහන්සේට ගල් පෙරලා බුදුහාමුදුරුවෝ දේවදත්තගේ වර්ධන දැක්කේ දේවදත්ත නොදන්න කමද දැක්කේ දේවදත්තට අවිද්‍යාව තියෙන බවයි දැක්කේ අපි දකින්නට ඕන මොකද්ද අපිට තරහ ගියා නම් තරහ ගිය සිතයි ඇරදී මගේ සිතේ නපුරුකම පහළුනේ මේ නපුරු සිත නිසා මං මැරුණොත් ඒකාන්තයෙන් යකෙක් වෙනවා කියලා මතක තියාගන්න දැන් එහෙම විදර්ශනා කරන්න එතකොට නරක සිත පරද්දන්න පුජ්‍යලේ පරද්දන්න යන්න බැලි ඉන්න අපිට දැන් ඉබේමයි මඟ ඵල ලැබලා තියෙන මොකද ඵලේ නරක් වෙන ගතිය පරද්දන්න පුළුවන් නේද මේව උත්සාහවන්ත වෙනකොට මුලදී අමාරු වුණාට එන්න එන්න මේක ලේසි වෙනවා එන්න එන්න ලේසි වෙනවා ලේසි වෙනකොට අර මුලින්ම හිතියේ අපි පදපරම කියන මට්ටම පදපරම කිව්වට තේරෙන්නේ නැති පිළිගන්නේ නැති අය මෝඩ මට්ටම් වල හිටියේ ඊට පස්සේ අපි එතනින් ඉස්සරහට පියවර ගාව නෙయ్య කියන මට්ටම ඌ උත්සාහයේ ඊරෙන් මේ දේ තේරුම් ගන්න පුළුවන් මට්ටමට ආවා ඊළඟට ඊටත් වඩා දියුණු වෙනවා යාම තමයි විප්පඤ්ඤය කියන මට්ටමට එන්නේ කිව්වම දෙසරෙන් තුන්සරෙන් තේරෙනවා එහෙම දෙසරෙන් තුන්සරෙන් තේරෙමින් තව තවත් ඊරේ වඩනකොට මොකද්ද උග්ගච්චිතාඤ්ඤ කියන කියනකොටම තේරෙන යථානුවන පහළ වෙන දවසක් තියෙනවා එදාට ඔබ ඔබ තුලින්ම නිවන් දැකලා නිවන් දකිනවා කියන්නේ මොකද්ද හිත හිතේ තියෙන කෙලෙස් මමය මගේ කියලා අයිතියකට ගන්නෙ නැතුව ඉන්නට පුළුවන් මට්ටමයි ඉතින් මේ මට්ටම් වලට අපි එනවා කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ අපි වෙනුවෙන්මයි දුක් විඳින්නේ අපි දුක් විඳින්නේ මොකක් නිසාද අනුමනෙන්ද අපේ තණ්හාව නිසාද අනේ සාහ නන්නේ වෙනසන ලොකු දෙයක් බුදුන් වහන්සේ දුක් විඳින්නේ අපි වෙනුවෙන්ට පමනවන්නට ඒ උතුමන් වහන්සේට අපි කොච්චර ගරු කරක් මදි මේ ලෝකෙටම වැන්දත් හැම්මා දකින්න දකින්න ගහට මේ බුදුන් වහන්සේ කියලා හිතන් උපමා කරන් වැන්දත් මේ කරපු සේවයට කෘතගුණ සලකන දක්ෂමදි පැලකුවෙන්නේ මොකක් කරවද සියලු කෙලෙස් නසාගත්ත දාට අපි බුදුන් වහන්සේට ගරු කළාමයි ඉමාය ධම්මානු ධම්ම පටිපත්‍යා බුද්ධං පූජේනේ බුද්ධ වචනෙට බැඳිලා පටි කියන්නේ බැඳිලා ප්‍රධාන කරගෙන දැන්න හිතිය පටිපත්‍යා බුදුහාමුදුරන්ට පූජාවක් පැවැත්වුවා ඉමාය ධම්මානු ධම්ම පටිපත්‍යා ධම්මං පූජේනේ ධර්ම රත්නයට කරන පූජාව ධර්මයේ සරණ යන එකමයි ඉමාය ධම්මානු ධම්ම පටිපත්‍යා සංඝං පූජේනේ ධර්මයේ තුල ඉන්න එකමයි සංඝයන් වහන්සේට කරන ගෞරවය. ඒ සංඝ රත්නේ අපිට අවවාදන ශාසනා දෙන්නේ නරක් වෙන්නද හොඳ වෙන්නද? හොඳ වෙන්න. ඉතින් අපි මේ උත්තරයන් සරණ යනවා නම් උත්තරයන් කියන එක කරනව නම් මේ දැත්ත හිත හිතලා තියෙනවා. අත්තාය ඉමාය පටිපත්‍යා අත්තාය අත්ත කියන්නේ නිවන. අත්තාය ඉමාය ඉම කියන්නේ සීමාව නිවන නැමැති තැනට ඇවිල්ලා. පටිපත්‍යා ඥාන්නේයි තමයි ජාති ජරා මරණ මහා පරිණෝචිස්සාමි අන්නේව පරද්දපු කෙනයි බුදුහාමුදුරන්ට ගරු කරගෙන තේරුණා නේද බුදුහාමුදුරෝ කතා කරන්නේ ශරීරත් හාමුදුරන්ට කොහොමද මගේ පුතා කියලා ඇයි මගේ පුතෙක් කියන්නේ කොහොමද බුදු පුතා කියලා කියන්නේ රහත්ක නාම කියන නම සියල්ලට බුදුන්වහන්සේ කතා කරන්නේ පුතේ කියලා කාටද මග්ගඵලලාභීන්ට අනිත් අයද කතා කරේ පොතු ජනන් ජනේති ප්‍රත්‍යඥා ප්‍රත්‍යඥය කියලා අපි කවුද ප්‍රත්‍යඥය වචනේ තේරුම ජන කියන්නේ උපදින පොත කියලා කියන්නේ අරමුණු අරමුණු උපදින සිතක් කියන නිසා අපිට කියන ප්‍රත්‍යඥය අපි අරමුණු වයිති කරගෙන අරමුණු තුලින් දැන් හැසිරෙනවා නම් අන්ධ බාල ප්‍රත්‍යඥ කියලා කියනවා අරමුණු දෙන්නේ නැහැ අරමුණු හැසිරෙන අපි ඉන්නේ කොතනද හිටි ගමන් කොර පුතඥයද අනුන්ද වහල පුතඥයද හිටි ගමන් අරමුණු පේනවා අරමුණු පේනවාද කියන කල්යාණ කියන කල්යාණ කියන්නේ සම්බන්ධයි කියන්නේ මොනවටද සද්ධර්මයට බුද්ධ වචනයට සම්බන්ධව සිත දකින වෙලාවට කල්යාණ කියන නම එනවා අපිට කල්යාණ පුතඥයන උපදින සිත පෙනෙනවා නම් එයාට කල්යාණ පුතඥයන කොයි වෙලාවද දවසට එකක් පේනවා නම් දවසට එකක් කල්යාණ පුතඥයන ඉතිරිව අනුන්ද වහල පුතඥයන ඔන්න ඔය විදිහට මේ ජීවිතය තුලින් අපි දකින්න පුරුදු වෙනු මේ වැඩ නවත්තන්න එපා රස්සාවල් නවත්තන්න එපා ගේ දොරේ වස්ත්‍ර දිගේ වැඩ නවත්තන්න දේව කරන්නේ මොකටද ඉන්නේ නැතනම් අනේ මේ ගෙදර ඉන්න අයට ප්‍රේරණ කරන්නයි මම මේ කරන්නේ ගෙදර අයටයි හම්බ කරන්නේ දැන් මේ මේ අයට කියන කොටසත් ඇහැරලා
වෙනස ඒක රස්සාවනවත් නැහැ. රස්සාවෙන් මෙයා පිටු රැස් කරනවා. මොනවද? නිවනට ශක්තිය ගන්න. රස්සාව දෙකට කලේ මට සංගාවට නෑ. ගෙදර ළමයින්ට බිරිඳට සැමිය හිතන්නේ එහෙමයි. මේ මාර්ගය යන කේන්නම්. බිරිඳත් නම් හිතන්නේ මං සැමියටයි ළමයින්ටයි සැලකන්නයි හම්බ කරන්නේ. ඒයි සංහවෙන් නිදිලා ලෝකෙට සේවය කරනවා. රස්සාව සේවය. දැන් අපි කරලා තියනද සේවය? මටමයි මටමයි උප්පන්දි වැඩි කරන ඕකි කරුණු තාව කරන ඔයෙත් මාදි එච්චර දිලා සම කරනු අනේ මේ වුණ සමායන්නේ මම ඒවට ගහලා නේ මට තේරුම් ගන්න ඕන සම කරනු අනිත් අයගේ පරි අදු කරනු අපිට වැඩි කරනු අල්ලගෙන ඉතින් ඒකම නේද දුක ඒකේ නේද වෛරය තියන්නේ ඒකේ නේද ලයික් කපන්නේ මං ඒ ඒකට මුකුත් නෙ කියන්නේ මේ තණ්හාව වෙනුවෙන් කරන්නේ අපිට පස්සේ ගහ ගන්න දෙත් කරලා නේද ඇත්ත කතා කරාම ගහනවානේ ඒ වුණාට මේක තේරුම් ගන්නට ඕන කොහෙන් හරි අපි මේක ඉවර කරන්න ඕන දැනක් දෙන්න ඕන. එතකොට ලද දෙයින් සතුට වෙන ගතිය තිබුණාද අපිට? ලද දෙයින් සතුට වෙන මොකක්ද කියන්නේ? අල්පේච්ච කියන්නේ ලද දෙයින් සතුට වෙන සුළු. අපිට තියනවද එහෙම එක? හරි කෙනා ලද දෙයින් සතුට වෙන කෙනාද? නොලැබුණු දෙයින් දුක් විඳින එකද? හරිද? දැන් අපි සුබතන දිනේ. පඩි අරන් අනේ මා දිගේ දුක් විඳිනවට වෙන්නේ. ලැබුණු එකෙන් සතුට විඳින්න බැරි මොකක් නිසාද? නැති එකෙන් දුක් විඳින නිසා ලද එකෙන් සැප විඳින්න බෑ. තේරුණා නම් ඔන්න අවුල් වෙනවා නේ. දැන් අපිට පඩිය රුපියල් 1000ක් හම්බුණා කියන්නකෝ 1000ක්. දැන් මේ රුපියල් 1000න් සැප විඳින්න බැරි මොකද? තව 100ක් නැත්තම් හොඳයි කියලා දුක තිස්සන නිසා, තණ්හාව තියෙන නිසා සැප නැහැ. ඒක අයින් කරන්න. දැන් පඩිය සම්බන්ධ දුක නැත්තම් තියෙන්නේ මොකද්ද? ලෝකෝත්තර සැපේ තියෙනවා. දුක නැති එකමයි සැපේ. මං උපමාවක් කියනවා. මේක හොඳට අහන් ඉන්න වෙන තැන් වලට අවධානය දෙන්න එපා. ඇඟටවත් අවධානය දෙන්න එපා. මැස්සෙක් කිව්වොත් මැස්සට පින්නයි. මැස්සටේ පාඩිය ඇඟ කන්නරි නෝම කොහොමද ජරාවට යන්නේ කියන්නේ. දැන් ඒව හොයන්න නැතුව මේ උපමාව අහන් ඉන්න මේ උපමාවකින් ඔක්කොම නිවන මොනවද කියන්නේ. දැන් අපි කැමතිද දරුණු ඔළුවක කුමක් දැක්කක් කුමක් හැදෙනවද? දුකයි නේද ඒක හැදුනොත්. එන්නේ වැඩි වෙනවනම් වැඩි වෙන්නේ මොකද්ද? දුක. දැන් ඕම මහා දැක්කක්කම දැක්කුරු කකායිටි කොහොම හරි ප්‍රතිහාර බලක එක පාරකට මේ දැක්කක්කම නැති වෙන මොකක්ද හිතේ? අනේ සපයි කියනෝ නේද? දැන් සපයි කියලා පෙන්නන්න දෙයක් තියනවා. ඔන්න බලන්න නිවන හරියට තේරුම් ගත්ත නම් එකතැන මහ වෙනවා දැන් ඔබට. දැන් මේ මහා දරුණු වේදනාව නැති වුණු එක සැප නම් එතකොට මේ සැපේ තියාගන්න වේදනාවල් ඕනද නැද්ද? ලෞකික සැප හොයන්න භෞතික වස්තුවක් ඕන. ඒ කියන්නේ දැන් ඔළුවේ දැක්කම හොඳ වුණාම නම් ඒ සැප තියෙන්නේ පිටකින් ඕක නැති වෙලා යනවා. අර සැප තියෙනවද? නැහැ. ආයේ සැප ගන්න නම් මොකද ඕන? ඔළුව දැක්කම ඕන නේද? දැක්කම. දැක්කම තියෙන්න ඕන ඒක හොඳ වෙන්න ඕන සැප මත වෙන්නේ. එතකොට අපි ඉවර කරලා නැත්නම් ඔන්න තණ්හාව නිසා ඉදුක. තේරුණා? දැන් ඔන්න අනේ මට රුපියල් 1000 මදි තව 100ක් නැත්තම් හොඳයි කියලා තණ්හාව තියෙනවා. කියලා 100ක් දෙනවා කෙනෙක්. සතුටු නේද? පුරුද්දේ පුරුදු නැහැ. ඊළඟ දවසේ 1000ක දිය ගන්න ගමන් හිතර තව 100ක් නැත්තම් හොඳයි. දැන් මො කොයි වෙලාවද සතුටේ? අරක ඉස්සරෝන් නේද? ඒ ඉස්සරෝ කියන්නේ හම්බෙන්න තණ්හාව නේද අපිට? කියවනේ අපි අපි වැටිච්ච අමාරුව මේක ඉවර වෙන්නේ නැහැ කවදා. මේකයි පඩි කොච්චර වැඩි කරත් ඉවර වෙන්නේ නැහැ. බෝධ විස්සන්ඩ වෙනවා අඬන්න වෙනවා. අනේ මේක කවද ඉවර වෙන්නේ? අපි බෞද්ධලු රට බෞද්ධලු ඔක්කොම බෞද්ධලු කවුද? කුදේ? අනේ කොහෙද කවුද? එන ඉතින් අපි බැරි එක වෙනයි නිවන කියන්නේ තණ්හාව නැති ගාඩ තියෙන සැපය කිසි දෙයකින් නැතෙන්නේ නැහැ. සදාතනික සැපය නිවන. ඇයි ඒ? මොකක්වත් තේරුම් අදහසක් අරමුණක් නැත්තම් මේ දාන ආපු සිරුපු දෙක කරවත් අදහස නැ කෙනෙක් ගාවියන. දැන් දුක නෑ. ඒ මගේ නෙවි. ඉදුන නිසා දාන ආපු කවුරු තිබුණොත් යනකොට දාවියන. දැන් කවුද ගෙලිච්චකෝ දුක එන්නේ නැහැ. දුක නේන එකම නේද සැපය? දැන් ඔළුව දැක්කම හැදිලා දැක්කම හැදිලා හොඳුණු එක නම් සැපය. ඒක නාව නම් හොඳයි නේද? එහෙනම් සැප ඉස්තිරයි නේද? සැප ගැඹුරුයි යද මෙතන මොකද අපි දරුනේ අර ඔබට කියන්නේ මේ අපි සිත ආරම්භ වෙන මත්තම බවාංග චලන මත්තම. දැන් අපි අන ඔළුව දැක්කම එන්න ඉස්සෙල්ලා අපි සැපේ නේද හිතියේ? ඔළුව දැක්කම සම්බන්ධ මං කියන්නේ. ඔළුවකක්කම එන්නේ ඉතින් ඔළුවකක්කම සම්බන්ධ දුකක් තිබ්බ නෑ නේද?
ඔලුකක්ම ආව නිසා නේද දුක ආවේ නාවන හොඳයි නේද එහෙනම් තණ්හාව නම් දුක තණ්හාව නැත්නම් සැපයි නේද දැන් නෝන් තමන්ගෙන් දකින්න මේක මේ මම මේ උපමාව ගත්තේ ඒකට මමද දක්ෂමලි ඇත්තටම මගේ ගුණදේවයන් වහන්සේ ඉතින් මම හඳුන්වලා දෙන්නේ නැත්තේ මොකද දැන් ආහාර ස්වාමීන් වහන්සේලාට මඩ ගහන ව්‍යාපාරයක් රටේ දුවනවා ඒක නිසා මගේ ගුරු ස්වාමීන් වහන්සේ කිසි හේතුවක නමක් කියන්නේ ඉදිරියට කියන්නේ නැහැ අප්‍රකට මම උත්තර ඇසුරු කරනවා මම කිසි කෙනෙකුට වැඩක් නැහැ නේද දැන් අපිට ඉතින් මේක කරනකොට රහතේ නම් හැදුව කම්පැනි වලද ඕන දෙයක් ලැබුණා නම් හොයනවා දැන් හොයන්නත් එපා මාර්ගේ තියෙනවා අපි යමු ඉවර ඉවරම කරලා දෙන්නම් මම කියන්නම් ඇත්තටම කවුද කියලා හොයන්න එපා මිනිසු මඩගන්න අපෙන් යන රහත් පිළ ඕගොල්ලෝ කිස්සේ කියෝ තේ හම්බුන දා නිකන් පහපුර කරනවා ඒක නිසා ඒ උත්තරයන් වාසේ ලස්සනට තමන්ගේ සේවය කරන් කැලේකට වෙලා ඉන්න පැත්තකට වෙනවා අපි මුකුත් හොයන්න එපා අපි දුක් විඳින්නේ මොකෙන්ද තණ්හාවෙන් නේද මේ බුදුහාඳුරු කියන නිසාද මම කියන නිසාද පිළිගන්නේ ඔබ තුලින් තේනවද නෑ බුදුහාඳුරු කියන එක පිළිගන්න එපා කියලා කිව්වනේ දැන් බුදුහාඳුරු කිව්වට ඇත්ත කිව්වොත් අපි සම්බ විශ්වාසෙ දෙන්නේ කොහොමද පිළිගන්නවද තමන් තුලින් බලන්න මගේ පෙරෙප්පු දෙක මගේ එක දෙනිස් තම නේද දුක මගේ නෙවිනම් මේක දුක නෑ මගේ කවම නේද තණ්හාව කියන්නේ තණ්හාව පෙනී සිටින්නේ සක්කාය දිට්ඨිය විදිහට මගේ විදිහට දැන් මේ තියෙන ගමන් මේ ටෙලිෆෝන් එකක් හොස්සේ යන්න අයි දෙකලා දුක හැද්ද දුකට හේතුව මගේ කම නේද අපිට බහැදා මෙතෙන්ට එන්න බැරි වුණාට ඇත්ත දකින්න පුළුවන් නේද බෑ කියලා අත්තම දකින්න අයිතියක් තියනවාද ඇත්ත දකින්න බැරි කම වෙනයි කවදා හරි පුළුවන් උනුගාට අරිහත් වෙන්නේ නෑ පුළුවන් ගමන කියනවා මම අරිහත් කියන්නේ වෙන මොකුත් නෙවි එතකොට තව එකක් අහන්න දැන් මේ දැන් මදුරුවෙක් කෑම අහනකොට අහනකොට සනීපද නැද්ද සනීපයි කියන්නේ මදුරුව කනවට කැමති නේද කැමති නෑ ඒ වුණාට අපි නොදැනවත් මතක තියාගන්න කහන්න කැම කහනකොට සැපයි කියන්නේ මද කහන්නේ මොනවා නිසාද මදුරුව කෑ නිසා නේද එහෙනම් මදුරුව කෑ නැත්තම් මේ සැපේ හවුනවද ඒ කියන්නේ රවුමෙන් මදුරුව කනවට කැමත්ත නේද අසාණයක් තියෙනකොට තුවාල දඟ තියෙනකොට දඟ කහනකොට හවසට කහනවනේ හවසෙන් වෙන්න කහනවා ඇයි හවසට කොහොමද කරන්නේ කහනවා නේද කහනකොට සැපයි නේද මේ සැපේ ගඩේ නිසා නේද තියෙන්නේ එහෙනම් ගඩේට කැමති නේද අපි දැන් ඇගේ හිතනට ඇත්ත මෙහෙද අපි ඇත්ත දකිමුකෝ දැන් කහනකොට නම් හරි සනීපයි ඒ කියන්නේ අපි නොදැනුවත්ව කරලා තියෙන මදිරුවට එකඟ වෙනවා කජ්ජි විරුද්ධ වුණාට කහන්න එකයි කියන්නේ මදුරුව කෑම නිසායි මේ සැපේ ලෞකික සැපේ හැටි ආරම්භය දුකයි පැවැත්ම සැපයි කියලා අහුවෙලා ආරම්භය තුවාලේ දුකයි කහන එක සැපයි ආරම්භය දුකයි කසාන පවතින එක සැපයි ඒ කහනකොට සැපයි රෙප්පු දෙක සැපයි නැතිවීමත් දුකයි අරකම අයින් කරාන ඔය මුකුත් නෑ නේද මගේ කමෙන් අයින් කරාන මම මේ නිවන ඔප්පු කරන්න මේ කොමස්තික ගත්තේ තේරුණා නම් ඉදහස් දැන් එහෙනම් මදුරුව කෑවා කන එක විරුද්ධ නම් කසන එකද සැපේ කියලා තණ්හාව මතුවීම නේද ඔව් කන එක නවත්තන්න නෙවෙයි මේ කියන්නේ තේරුම් ගනිමු අපි කන එක නවත්තන්න නෙවෙයි කන්න කියන්නත් නෙවෙයි අපි කියන්නේ කන එක ලෝකීය සිද්ධිය ලෝක ධර්මතාව අපි ඒකට විරුද්ධයක් නෑ පස්සක් නෑ විරුද්ධ වුණොත් මොකද කරන්න වෙන්නේ මදුවට චටස් පස්සෙම කන්න පුතේ කියලා අත දිගාරින අනින් මදුරුවට පස්සෙම මදුවට අතලික් කරන්න යනවා විරුද්ධම චටස් පටස් කරන්න යනවා මේ දෙකෙන් ඇසුරු කරන්නේ මොකද්ද ලෝකය බාහිරය මදුරුවමයි ඇසුරු කරන්නේ දැන් මේ දෙකම නැතුව ඉන්න උගන්නා කැමැත්ත නිසා රවුමෙන් දුක එනවා අකමැත්ත නිසා කෙලින්ම දුක එනවා අකමැත්ත කියන්නේ ද්වේෂය කැමැත්ත කියන්නේ ලෝභය ලෝභ වුණු නිසා පවත්ත යන්නේ මොකද්ද කසාන ටික පන්නේ යන කහන කහන්න කහන්න තුවාල වෙනව නේද තුවාලෙ ඇදි වෙනවා ඒ කියන්නේ කහන්න එපයි කියන්නේ කහන්නේ මොකද සැප නිසා කහන ඔය වගේ කියන බුදුන් වහන්සේ අපේ තණ්හාව තණ්හාව නිසා අපි ඉපදුනා දැන් පිළිගන්නවද අපි පෙර භවයේ තණ්හාව තිබුණු නිසා නේද මේ භවෙ ඉපදුනේ පින් කරා තණ්හාව නැත්තම් අපි එදා රහතන් වහන්සේ නේද එහෙනම් අපි අද ඉපදිලා තියෙන පෙර භවයේ තණ්හාව තිබුණු නිසා නම් දැන් විඳින්නේ සැපද තණ්හාව හදලා තුනේ සැපද දුකද දුකමයි ඉතින් දැන් මේ භවයේ මොකක් කරි සම්බන්ධ තණ්හාවක් තිබ්බත් මොකද හදලා දෙන්නේ දුකමයි කියලා දකින්න තණ්හාව දුකේ මුල කියලා තමන් තුළින් දකින්න පුරුදු වෙන්න එතකොට අපි
ඒ ඉවර වෙන දවස අපි මෙහෙමයි නිවන් දකින්න මට මතක පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය වුණ ධර්මයේ චතුරාර්ය සත්‍යම දේශනා කරන අවංකව වෙන යටි අරමුණ නැතුව දේශනා කරන දේශකයටයි කල්යාණ මිත්‍රය කියන්නේ ඒක ඕන ඊළඟට ඒ සඳහා සත් ධර්මයේ මොන එකද කියන පරතෝ ഘോഷිත සත්‍ය ඊළඟට ඕන යෝනිසෝ මනසිකාරය කියන්නේ Taman තුලින් දකින්නට පුළුවන් කාර කම ඊළඟට නිවන් දකින්න කාලයක් යනවා ඒ කාලය නැතනම් ඉන්නද පුළුවන් කම අපේ හාල් උනාට අපේ තැනි උනාට අපේ තෙල්ලිප උනාට කැවුම් ගෙඩිය දහනකොටම හැදෙන්නේ නැහැ හැදෙන්න ගියා නේද මිනිස්සුත් දෙකක් අන්න ඒ වගේ නිවනක් මේ ඇත්ත දැක්ක ගමන් එකපාරට නිවන් දකින්නේ නැහැ ඒක කවදා හරි වෙයි ඒක වෙනකම් ඉන්න පුළුවන් කමක් තෝරන ඒකට කියන ශ්‍රද්ධාව කියලා අන්න ඒකත් තෝරන කොහොම යම් හොලේ දැන් දැයකමාර කහන් ගියා දැන්වලද එබැයිකමාර කතාන ඒක තේලි मनोल එතකොට හිතන්න ඔබ හොඳට දැන් තේරුම් ගන්න මෙතන තියෙන රහස සිත ඇසුරු කරන්න පුළුවන් වුණොත් මරණාසන්න වෙලාවේ ලෝකය ඇසුරු වෙන්නේ නැහැ කියන තණ්හාව නැහැ. සිතම ඇසුරු කරනවා නාගන්න. එකවරයි උපදින්නේ. සූත්‍රාවාසවල උපදිනවා. දැන් අපි ඇසුරු කරන්නේ සිතෙන් සිත දකින්නේ නැහැ සිත හඳුරන්නේ නැහැ එකපාරට gedara මතක් වුණාම පහළුණේ හිතක් කියලා දන්නේ නැහැ gedaraම ඇසුරු කර මෙහෙ කරම ඉන්නකොට gedara සම්බන්ධ තණ්හාව නැද්ද? ගෙදරට හාවෙලද නැද්ද සිතින් ඉන්නේ? තර පිටරට ඉන්න කියන්නේ මට ගෙදර මතක් වෙනවා කියලා ඇත්ත නේද? දැන් අද මේ දවස් තුන කට ෆීල් ගන්න හිටියත් අවතර කෝල් එකක් දෙනවා ගෙදර කොහමද? මේ මොහොතින් ඇලිලි ඉන්නේ. ඉතින් අපි මේ නසන් නැහැ ඉන්නේ එහෙන් අල්ලන්න. ඉතින් අපි උත්සාහවන්ත වෙන්න මම කියලා ඉතින් ටිකක් කියලා දෙන්නම් අපිට විනාඩි 10ක විතර. මේ එක කරන විදිහ මොකද මේ එහෙම ඕන අපිට එක දිගට අහන කොට ප්‍රසාද රූප අඩු වෙලා යනවා මේ ලෝක ස්වභාවය ධර්ම ස්වභාවය එම නිසා මේ සාකච්ඡා කළ ශ්‍රී සද්ධර්මය ඔබගේ ජීවිතේම බවට පත්වන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා